ලංකාවේ විශාලතම ඔන් onlineයින් පාසල්DPන් දෙදස් විසි දෙ උසස් පෙළ විවාාගයට පෙනනිීසිටින දරුවන් සඳහහා සකස් කරලතින් පුනරීක්ෂණ පන්තිමාලාව. අද ඉරිද හවස දෙක වෙනකට දරුවූ දන්නු ජියවිද්‍යා පුනරීක්ෂණ පන්තියති එන්නකෙර. අපි මේ සූදා නම් වෙන්නේ දෙදහස් විසි දෙක විභාහගට පෙනී සිටින දරුවන්ට අත්වලක් සැපයිීම සඳහා ීව විද්‍යා පුනරීක්ෂණන්තිය පටංගDPතනය උසස් පෙල සියලුම විශයන් සඳහ පුනරීක්ෂණ පන්ති ආරම්භ කරලා තියනවා මේ කොට දරෝ දන්නවා ඊට අදාළ කාල සටහන් අපි බලලයි මෙතින් අපිට හම්බ වෙනඩDP යතනය දරුවන්ට සකස් කරලා තියෙන උසස් පෙල පුනරීක්ෂණ පන්ති මාලාවට අදාළ කාල සටහන් බල අපි සඳුද සංයුක්ත ගනිතේ තර්කශාස්ත්‍රයේ තිීනු අගරුවාද බෞද්ධ ශිෂ්ඨාචාරය සනිවේදනය හා මාධ්‍යන්දයනය ව්‍යපාරදදයනය තිරම් බදාද ගිනුම් කරනේ සිංහල තාක්ෂණවේදය සඳහා විද්‍යාවතිය. බ්‍රහස්පතින්ද ඉතිහාසේ කෘෂිකර්ම විද්‍යාව ජෛවපද්ධතිී තාක්ෂණවේදය අපිට හම්බව සිකුරාද දේශපාලල විද්‍යාව භූගොල විද්‍යාව නරු තාක්ෂණ දරුවන්ට ඉගෙන ගරණාවස්ථාව හම්බව සෙනසුරාද තොරතුරු හා සන්නවේදන තාක්ෂණය බෞතික විද්‍යාව ආර්ථික විද්‍යාව පුනරීක්ෂණ පන්ති පැවත්ව එරිද උදේ රසාාන විද්‍යා පන්තියේ තිෙනු රසාන විද්‍යාපන්තියෙන් පස්සේ සාමාන ංග්‍රීසි පන්තියා අපට හම්බවෙන සාමාන්‍ය ඉංග්‍රීසි පන්තියෙන් පස්සේ අන්න දරුවන්ට ජියවිද්‍යාපන්ති අත් එක්ක සම්බන්ධවෙන්න ො එමන අපි ගිය සතියේ අපේ ප්‍රශ්්‍රපත්තරේ විියවග තරා ප්‍රශ්ටපත්තරේ මුල් කොටස් කීපයක් සාකච්ා කළ අවසන් කර අද අපිට හම්බ වෙනවා න්න එක ඊළග ඉතුරු කොටස් ටික සාකච්චා කරන්නයි මේ සූදා නම්බේ බලන්න අපිට හම්බෙනවා මානව ස්ත්‍රීපජනක පද්ධතිට අයත් කොටස් නම් කර බොහ සරල ප්‍රශ්නයයක් දරුවන් ටිගෙන ගන්න තියෙනවා ස්ත්‍රීපජනක පද්ධතිය ස්ත්‍රීපජනක පද්ධතින අයත් කොටස් නම් කරන්න කියලා කිව් හම මොනවද මේ තියෙන කොටස් මේක පුංචි කාරණාවක් තියනො දරුවම එක දන්නවා අපි මේක කොටස්ික මොනවාද කියලා බල බුහම් එක අපිට හම්බෙනවා ඩිම්බකෝෂ බිම්බකෝෂ යුගල් අන් මතක්රණ තිනෙන විශේෂ කාරණයක ිබකෝෂ ුගලක්ති ඔබ නිකංල න්න පා ඩිම්බකෝෂ ඩිම්බකෝෂ යුගල එඩ අමතරව පැලෝපීය නාල යුගල පැලෝපිය නාල යුගල පැලෝපිය නාල යුගලක්තියනු අපි ෝකට ඩිම්බ ප්‍රනාල කිවත් ලකු දෙෙන අපිට ප්‍රනාාල යුගල කිවනන් ඒතු භාගෙට ලකුණු හම්බේෙනු අපි එකත් මං උතෙන්ට දාන්න ඩිම්බ ප්‍රනාාල යුගල ගර්භාසය ගර්භාසය ඉඩමතරව යෝනි මාර්ග කොටස්තික ත්‍රීප ජනක පද්ධති රයිති මූලික කොටස්තිික තුර දරවාතින් අතපස්සවෙන්න පුළුවන් කාරණය තමයි මේ ඩිම්භ කෝෂ කියලා දරුවෙක් කියලා එන්න පුළු ඩිම්බකෝෂ යුගල පැලෝපියනාල එමත් නැතන් ඩිම්බ ප්‍රනාල යුගල් ධර්භාශය යෝනි මාර්ගය ගන ඊළඟ ප්‍රශ්නය මෙ අපිට හම්බ වෙන ඊළඟ ප්‍රශ්නය අඩ ජනනය චක්‍රීියව සිදුවීම සඳහා පටිුටරය සාාවේවන හෝමෝන දෙකක් නම් කර හෝමෝන දෙකක් නම් කර එතකොට අන්න අපිට හම්බ වෙන මේ හෝමෝන ටික අපි දැනගෙන තිය ඕන පිටිවුටරයෙන්ක් සාාවේ වන හෝමෝන මොවාද කියලා බලන්න මතක් වෙනවාද කියලා අන පිටිුටරයේ කොටස් දෙකක් අපිට හම්බේෙනවා මේ පිටිවුටරි ග්‍රන්තිය මේ පූර පිටිුටරිය පිටර මේ අපර පිටුටරිය පිටුටර අප පිුටිය කෙල කොටස්ද පිට හබ මෙ පර පිට සාවය වන හෝමෝන කීපයක් අපි බල මෙ පිටහම් වෙනවා පර පිටුටරෙන් සාවය වෙන मैंने मैं किया ना होमोन जीएच होमोन एफएसएच होमोन एलएच होमोन टीएसएच होमोन एसीटीएच होमोन है प्रोलैक्टिन प्रोलैक्टीन ප පලෙක්ීන් සාාවය වෙනෝ දකින්න පුු එකයි දෙකයි තුනයි හතරයි පහයි හය මෙ මේ පූර පිටිවුටරියෙන් නිපද වෙලා සාවේ වන හෝමෝ මෙෙන අප පිටිුටර සාවය වෙනවා හෝමෝන දෙක එක හරියට දරු දැනගෙන තියාගන් ශාවය වෙනවා හෝමෝන දෙක ඒ තමයි එකක්H සිටසි හැබැ හොඳින් මතක තියාගන්න දරුවන මේ අපර පිටි උුටරියෙන් මේ ශ්‍රාවය වෙන මේ හෝමෝන දෙක පපිටිුටර නිපදවේ ඒ නෙව මෙ නිපදවීම සිද්ධ වෙන්නේ මේ ඉහෙලි තියන හයිපො තැල මසය මගේ හයිපෝ තැල මසේ තමයි මේ හෝමෝන දෙක නිපදවීම සිද්ධ කර තුර මේ හොල්ල නිපදවයා අප පිටිවුටරයිය තුළ ගබඩා වෙලා තිබල පසෙේ නිදහස් වීම සිද්ධ එතක මතගතියාගන්න මෙන මේ අප පිටි ුටරයේ අපි බරීක්ෂා කල බලපු හම් මේ අප පිටි ුටරයේ ස්්‍රවේ වන මේඩියච්චා ඔක්සිතෝසිත් මංකව නිපද වෙන්නේ හයිපතල මස මෙවාන මේ කාරණය ඉතා වැදග මේ නිද වනේවා එන මේ නියරෝණදිගම් මේක සම්බන්ධ වෙලා තියෙන එනම් මේ හයිපතල මස අප පිටි උටරියත් එක්ක නියෝණවලින් සම්බන්ධ වෙලාතිී. ැ පූර්ව පිටි ටරිය හයිපතල මස එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ අන්න රුදිර නාලමඟ. පෘදිරනාලවලින් තමයි සම්බන්ධ වෙලා මේ ෘදිර මේ අක්ෂනය මෙ අක්ෂනය පැදිලිද තු ඔන්න වලන්න මේකෙත් තමයි අප ප්‍රශ්නය හදලති එතකොට අප අහන්නේ අන්ඩ ජනනය අඩ ජනනය නැතැන් ඩිම්බ නිපදවීමේ ක්‍රියාවලිය චක්‍රියව සිදුවීම සඳහා මේ පූරපිටිියුටරියෙන් ස්ාවය වන හෝමෝන දෙකක් සඳහන් කරන්න. එතු මේ හෝමෝන වලින් මේ පූරපිඩිවුටරියෙන් ස්වේ වන මේ හෝමෝනවලි කෞුද මේ අන්ඩ ජනන ක්‍රියාවලිය චක්‍රීියව පවත්ව ගන්න දායකවෙේ. මේ අන්ඩ ජන ක්‍රියාවලිය චක්‍රියෝ පවත්ව ගන්න දායක වෙන්නේ මේ හෝමෝන අතරින් F Hා LH. ද එ ඔබේ පිළිතුරේතියෙන් නොන මොකක් දේනම් බේ පිළිතුරේතියෙන් නොන මේ ප්‍රස්ශ්නට දාළව අනුබේ පිළිතුරේතියෙන් ඕොන කාරණය තමයි F කිය එබිට ලකුණු හම්බයි නොමෙන් F දිිම්භකෝෂවලින් චක්‍රියව අන්න අන්ඩ ජනනයේ සඳහනැත්තන් විතීක අන්ඩ සයිල නිපදවීම සඳහා දායක වෙනවා මේ FH LH කියන හෝමෝන දෙක් මේ FH නිදහස්වීම කෙරෙහි බලපෑම් ඇති කරන හෝමෝණයක් තියෙනවාඒ තමයි හයිපතල මසේ නිපද වෙන Gරි Gරිච් තමයි එතර හයිපතල මසේ Gරිච්න GRරි් තමයි ූර පිටියුටරෙන් Fා එල් ්‍රාවය උත්තේජනය කිරීම සිද්ධ කරන්න ඕන් ඔය කාර්ණනාටික ඔය ප්‍රශ්්‍රේ එක්ක බැඳිච්ච කොටස්ටික් මතකතියාගන් මෙන්න පොඩි කෙටි සටකාහනක් කදාගන්න පුළුවන් දරුවන්ට මේකින් මේ පිදියුටරී ඇර පිටියුටරයේ ග්‍රන්තතිය සම්බන්ධය අපි දැනගෙන තියෙන් ඕොන මූලික කාරණාටික ඕන් දරමන්වෙිතෙන්ට දාන්නි න් මෙතියන පිටිවුටරි ග්‍රන්තිය කොටස් දෙයි පූරිටිුටරිය අපරි පූරපිටියුටරෙන් G හෝමෝනේ වර්දක හෝමෝනේ FH LHH පලක් නිදහස්සවීම සිද්ධ වෙනු එවන් නිපදවාස්වාාවය කරන හෝමෝන් අපර පිටිට හෝමෝන දෙකක් නිදහස් කරනවා ්‍රාවේ කිරීම සිද්ධ කරන ඕොනැත්ත මේ දෙක නිපද වෙන්නේ හයිපෝ ඉතල මසතුන් අනපයේ ප්‍රශ්නයට ඔන්න බොම පැහදිලි පිළි තුරක් සසාතච්ජා කර ගන්න ඉළඟ ප්‍රශ්නය බලන ප්‍රශ්නයම කක්ද කියලා අපේහන්න පහත සතුන්ගේ භහිශ්්‍රාවය සඳහා පාත සතුන්ගේ භයිශ්‍රාවය සඳහා භාවිතා කරන ප්‍රධාන විව්වා නම් කර සතුන්ගේ බයිශ්‍රාවය සඳහා භාවිතා කරන ප්‍රධාන විව්වා නම් කරන්න කියලයි කිය පැදිලිද ඕක අපිට සිලබස් එක තියෙන එක බලන්නේ මන මොනවද ඉස්සා මකුළුව ගැඩවිලා පැරමීසියම් ප්ලනේරිය මේ පස් දෙනා යි්‍රවය සඳහා භාවිතා කරන විය්හ ඉස්සා බයිශ්‍රාවය සඳහන්න අපිට හම්බ වෙනු මකුළුව ගැඩවිලා පැරමීසිය ප්ලනේරිය ඇතු කවුද මොනවද දායක වන බයිස්්‍රාවී වහ මොනවද දාය වන බයිස්්‍රී ව්හ ඉස්සා හරිත ගන්ති යි්ය සඳහා පාවිච්චිකර මේ හරිත ගන්ති වලට තව නමක් කියන අපි ස්පර්ෂක ග්‍රන්ති ස්පර්ශක ග්‍රන්ති හරිත ග්‍රන්ති නැත්තම් ස්පර්ෂක ග්‍රන්ති මකුළුව බයිස්්ාවය සඳහා මැල්පිගීය නාලික මැල්පිගීය මැල්පිගීය

සංකෝචක රීක්තක රීක්තක පාවිච්චික සංකෝචක රික්තක පාවිච්චික. ප්ලනේරිය සිලු සහිල් සි සයිල් සිලු සහිල්ල බයිශ්‍රාවය සඳහහා පාවිච්චික නො එකකට සිලු බල්බ කියන්න පුළු සිලු බල්බ කියලා තින් බනන් ඒත් ලකුණුදේ. සිලු බල්බ සිලු සයිල නෙමත් දත්තන් සිලු බල්බ බයිස්වාවේ සඳහා පාවිච්චික. මේ විය්හ පිළි බඳව මේවල ස්වරූප පිළිබඳව මොවද මොනවාගේද මේ ව්හවල ශ්‍රක්චර් කියනෙක උසස් පෙල පන්ති දිරු පූට අපි දැගෙන තියෙ නොනේ නෑ. පැදිලි ද අපි දනන් තියන ඕොන රණය තමයි කෞද්ද ඒගොල්ලන්ට තියෙන බයිස්වාවී ව්ුව මොනවාද බයිස්වාවී ව්ුව ඒව දරන උදාහරට බයිස්වාවී ව්ෝ ටික දීලා උදාහරණ හන්නක් පුළුවන් දරුවන්ගේ එමත් දත්තන් සතුටික් දීල ඒගොල්ලන්ගේ යිස්වාවී ව්හ මොනවාද කිය ලපෙ හන්නත් පැදිලි ගන්න ප්‍රස්ති බයි්‍රවී පල්ල දහේ නිවත් කිරීම අත්‍යවශ්‍ය වන්නේ මන්ද බලන්න ප්‍රශ්නෙන් හරියට කියවන මොකක්ද කියල් බයි්‍රවීපල දේහේ නිවත්කිරීම අත්‍යවශ්‍ය වන්නේ මන්ද කියන ප්‍රශ්නයටට උත්තරල න්නති එකක දිග ඉඩක්දීල තියෙනු පැහැදිලි එක අපිට උත්තරයක් කදාගන්න යිති. බස්ී පල දහෙ නිවත්කිරීම අවශ්‍ය වන්නේ මන්ද ඇයි බහිස්්‍රාවය වැදගත් වෙන්නේ කියන මේ හන් වෙන ට බයිස්්‍රාවය වැදගත්කම විස්තර කරන්න කියලා මේ ත විදිකට හන්න පුළු එම නැත්තම් මේ බයිස්්‍රාවීඵල දේෙ නිවත් කිරීම අතයවශ වන්නේ මන්ද මේ බලන් අපි ජනගත්ත කාරණාවක්තිීන් එ තමයි සමස්ථිතිය මොකද සමස්තිිතිය කියලා ගෙන් බහිර පරිසරයේ වෙනස්කම් සිද්ධ වනාට දෙයක් බැන්තර පරිසරය යම් පටු කයික විද්‍යාත්මක සීමාවක් තුළ පවත්තුවා ගැෙන පැදිලි මොකද සමස්තිතිය කියලා ගන දෙ බැන්තරරිස යම් සීමාවක් තුළ පවත්ව ි සීත දේශ වුණනයක් තින පරිසරයට ගියාට අපේ දේවෂ්නත්වය අර සේෂන්සක දහතුනක් ඉතර වෙන නරෙලි උෂ්නත්වයට අපේශර ෂනත්වය පත්වන නෑ. අපි සේෂසක තිස්සටක් හටලයක් හතලිස් දෙකක් ඉතර තියන පරිසරයකට ගියා කියලා අපේ දේවෂ්නත්ව ඒ ගන්නට වැඩිවෙන්නෙත් නෑ. එඇ අපි නියත්ත අචචල දේවෂ්නත්වයක් පවත්වක කුදුරේ ගලුකෝස් ප්‍රමාණයය හෙම. කොච්චරපි ජලේපානය කරත් ශරීරයට අවශ්‍ය ජලේතියයා ගන්න තුෘඩික බැහර කිරීම සිද්ද ඔ තමාපි කියන්න සමස්තිතියන් එන මේ සමස්තිතිය පවත්වවා ගැනීම සඳහා බස්්‍රාවය කියන එක වැදගත්ත එන සමස්තිතිය පවත්වවා ගැනීම සඳ දේ අභ්‍යන්ත පරිසරය කියන්නේ නියතව පවත්තුවා ගැනීම සඳහා අන්න දේයසයිල්ල තුළ නිපද වෙන අපදරක්්ද දේහෙන් බැහැර කිරීම අනිවාරව අපිධන්න එකත් තමයි මේ සඳහා වැදගත්තනවා දේහේ ජලය හා ද්‍රා්‍ය සාන්ද්‍ර මේ ජලය හා ද්‍රාාව්‍ය සාන්ද්‍රණ මගින් මක්කන්න පුළුවන්ද සයිල තුළට ජලයා තුළු වෙලා සයිල පුපුරායාම හෝ සයිලවලින් ජලයේ ලියට ගිහිල්ල සයිල හැකිලීම හෝ සිද්ධ වෙන්න පුළුව ත්‍රපිකුව ඔන්න පළවිනිකාරණයක සමස්ථිතිය පවත්වා ගැනීම සඳහාදේ අභ්‍යන්තර පරිසරය නියතව පවත්වා ගත යුතු මේ සඳහා ජලයා හා ද්‍රාව්‍ය සාන්ද්‍රණය වලපා මෙ ජලය හා ද්‍රා්‍ය සාන්ද්‍රණය මගින් සයිල පුපුරායාම හෝ සයිල හැකිලී විනාශවීම සිද්ධ වෙන්න පුළු එහින්ද මෙ දේ සයිල්ල තුළ නිපදවෙන් අප ද්‍රව්‍ය දයහෙන් බැරැ කරන්නවා ඒවගේ තමයි සමහර බයිස්්‍රවී පල සමර බයිශ්‍රවී ද්‍රව්්‍ය ආම්ලික දර ගන්න කාබඩ කාබඩ ක්සයි ආම්ලිකයි බයිස්්වාවිීද රෝද කෝඳ මේක ආම්ලිකවෙන් කාබඩ ක්සයි් ජලයේදිය වෙලා අන හැදනවා කාබනිි කම්ලේ ස් කාබනිි කම්ලේ මේ ආම්ලිකයි එන මේ කාබ්ඩ ඔක්සයි එකතු වෙන කොට කොට වෙන්නේ අන්න කාබනි කම්ලේ හැදෙන ැ පියච්චගේයාඩුව සමහර බයිස්වා වීද්‍රව්‍ය භාෂ්මියි ඇමෝියම් මේ අමෝනිියා ජලයේ දී වෙලා අන්න හැදෙන මෝනියම් හඩෝස මොනද හැදන්නේ මෝ තොර මෙයා දුරුවල අම්ල ප්‍රබලය වන වෙයි මෙයාම් ලිකයිති මෙයා භාෂමිකයි මේ සමහර බයික්්වාවිීදරොබ්ග දේ තුළ එකතු වෙච්චාම මොකද වෙන්නේ. දේහතරලවල PH අගේ වෙනස් වෙන්න පුළු. එත පHගේ වෙනස් වුනතින් පෝටීන අන PH වෙනස්වීම මගින් පෝටීන දුස්සවභාවී කරණයට ලක්ව පෝටීන මක්කෙනවද පෝටීන දුස් දුසවභාී බලහරයට වචනේ ඩිනචරේෂ දුස්සෝ භා වී කරණයට ලක්වේ එයින්දා මේ භාශ්මික බයිස්ත්‍රාවී පලදහහි තුළ තියාගන්නත් බෑ ආම්ලිකේවතියාගන්නත් බෑ පැහැදිලිද එගේම ද්‍රාව්‍ය සාන්දරනය හරියට තියාගන්න නහෙමනැත්තං සයිල්ල පිම්බිලා විනාශවෙන්න පුුව. ඒවගේ දවේ සාදරනයේ පවත් ගන්න නෙමනැත්තන් සයිල්ල මක්කන ලාාද. හැකිලිලා විනාශ වෙලා යන්න පුළුව එයින්ද බයිස්ත්‍රය අනිවාර්රයෙන් වැදගත්ව නෝ දේහේ නිපදවෙන අපදරව්‍ය දේහෙන් බැහැරකිරීම තමයි අපි බයිස්්‍රාවය කියන් එන අනිවාරය සංසිීද්ධයක් ව නො මේ බයිස්ත්‍රාවය කියනෙක්ඇති ඒකට පිළිවලකට මේ අපි දන්න සිද්ධාන්තකාරණ අපි දන්න සමස්තතිය පවත්වා ගැනීම සඳහා බයිශ්‍රාවය වැදගත්වෙනු දේ අභ්‍යන්තර පරිසරය මෙ මගින් නියතව තබාගන්න පුළුව ජලය හා ද්‍රා්‍ය සාන්ද්‍රණය වෙනස් වූවිට සයිල පුපුරායාම හෝ සයිලහැකිලි විනාශවීම සිද්ධ වෙන්න පුළු එන්දා නිපද වෙන අපදරව්‍ය දේහෙන් බැහැර කිරීම අනිවාරය එවගේ සමහරය බයිශවා විදරවය ආම්ලිකයි සමාර භයිශ්්‍රවා විද්‍රවේ භාෂ්මිකයි මේවා මගින් අන් දෙ අභ්‍යන්තරයේ PHචගේ වෙනස් වෙන පුළු. PH වෙනස්වීම මගින් පරටීන දුස්සවභාවී කරණයට ලක් විය හැක මේ නිසා අප දරවවේ දේහෙන් බැහැර කළ යුතු ඔන්න ඕකයි අපි දන්න සිද්ධාන්තය ඒටික පාවිච්චි කර අපි පිළිතුරක් ගඩන ගන්න බලන්නඕකුල්ල ප්‍රශ්න පවකියවගන් ප්‍රශ්නය පහුවගන් එතර අපවෝක මතක්්‍ය නෝ මොකද සිද්ධාන්ති කියලා අපි ලියෝ අපි කියනවා කාර්යක්ෂම දේහ ක්‍රියාකාරීත්වයක් සඳහා කාර්යක්ෂම දය ක්‍රියාකාරීත්වයක් සඳහා ද අභ්‍යන්තර පරිසරය නියතව නියතව තබාගත යුතුවේ කරක්ෂම දෙය ක්‍රියාආකාරීත්තුවයක් සඳහා දෙ අ්‍යන්තර පරිසරය නියතව තබාගත යුතුවේ ජලය හා ද්‍රා්‍ය සාන්ද්‍රණය නියතව තබා ගැනීම මඟින් ස පුපුරායාමහෝ සයි හැකිලයා වලක්වා ගත හැක් ජලය හාදර අාව්‍යසාන්ද්‍රනය නියොතෝතබා ගැනීම මගින් සයිල පුපුරායාම හෝ සෛල හැකිල්ලි යාම වලක්ව ගන්න පුළු සමහර බයිශ්‍රවීද රබ්ව සමර ස බයිශ්‍රවීද රබ්ව ආම්ලිකය సమారేవా బాస్మికే సమారేవా బాస్మికే మేవా మగిన్ మేవా మగిన్ දෙ අ්‍යන්තරේ පHගේ ඇන දෙ අභ්‍යන්තරේ පHගේ වෙනස්වීම සිදුවේ P වෙනස් වෙච්චාම් මොකොද වෙන්නේ පH වෙනස් වීම මගින් වෙනස්වීම මගින් අනපිකිව ප්‍රෝටීන මක්ක නොවෝටන දුස්ව භා වීකරණයට ලක්වේ වෙනස්වීම මගින් පෝටීන දු දුස්සවභා වීකරණයට ලක්වේ ඇදි ප්‍රටේනමක් කනවාද දුස්සෝ භාවී කරනයට ලක් තව පුංචි කාරණාවක් කෝකට එකතු කරන එතමයි අපුංචිකක් ඕෝකට එකතු කරනු අපි එතමයි සමහර බයිස්වාීදරක් ද විසයි සමාර් බයිස්්‍ර විද්‍රවය සයිල්ලවලට විසයි මෙම සයිල්ල තුළ තියාගන්න බෑ සරු උධරණයගනක මෝිය ඇමෝනිියයා සයිලවලට විසයි අප අත්මාව තුළ ඇමෝනියා හැදෙනු මේ ඇමෝනිිය නිපද වන සැනකින් එක යුරයා බවට අපි පරිවර්තනය කර අන්න දරුවෝ මතක්කෙන නොද බලන් අපි දන්න එකක් තමයි ඇමයින් හරණ ක්‍රියාවලිය ඇමයින් හරණ ක්‍රියාවලියම අන පෝටීන බිඳ වැටෙනවා ඇමයිනු අම්ල බවට මේ ඇමයිනු අම්ල ඇමයින් හරණයට ලක් කළෑමූනිය හැද මේ අපිට හම්බ වෙන ඇමයිනුුවම්ලය එස්ටූ කාණ්ඩ ඇත්තියෙනු කාබන්න එකක් තියෙනු ර්කාණ්ඩයක්තිේ නවා හයිඩිජන්තේරු සීදබ ලෝවෙච්ච එක කත්ති මේ ඇමයි නොවම්ල ඇමයි නොවම් මේ ඇමයි නොම්ල ඇමයින් හරණයට ලක් වෙනවා කියලා කියන්නේ මෙයාගේ මෙ මේන්න ස්ටූකාන්්ඩයයි මෙ මේ හයිඩිජන එකයිගැල ගැලවිලා ඉන් වෙනෝ අන එතකොට මේ තුරුවඒ ටික තමයි මේ එ තමයි කාබන්න එකක්ය තුරුුවෙනු මේ උඩ හයිඩිජ එකක් මෙය දන වෙන මේලචනු ද Nඩජ එක ගහාම ඔොන ඕකට තමයි අපි කියන්න මුකක් කියලද ඇමයින් හරණේ මේ මේක ඇමයින් හරණේ ඔ යමයින් හරණය මගින් හැදෙන්න්න මේ ඇමෝණියම් කක්මාව තුළ හැදේ ඔ ඇමෝනියා විස සහිතයි ඒ අපි මේ ඇමෝනියා නිපද වෙච්ච සැනකින් ය ඇමෝනිිය අපි පරිවර්තනය කරනවා අමොනාබවටද යුරයා බවට මේ යුරයා පැදිලි දෙන යුරයා විස බවාඩුයි එ ඉළක බයිශ්‍රාවේ වැදගත්කම තමයිමකක්ද සමහර බයිෂ්‍රාවී පල විස බවින් වැඩි නැතං විස එයිද අන්න වාරයෙන් මෙව දේහෙන් බැහැර කිරීම සිදු කරන්නු එනගො අපි උත්තරය අවසන් කරන්නයන් අපි ොකොට සත් නෝකට එකතු කරනු දුස්ව භාවී කරනයට ලක්වෙනු එමෙන් එම සමහර බයිෂ්‍රාවී ද්‍රව විසය අපි වහනකතු දනො ඇමෝනිය මේ නිසා දෙහ තුළ නිපද වෙන බයිස්්‍රවී ද්‍රව් බැහැර කල යුතුේ බැැර කල ුතු එන මෙන ප්‍රශ්්‍රයට උත්තරේ මොකදකයන් බලන්න බයිශ්‍රවීඵල දේහේ නිවත් කිරීම අත්‍යවශ්‍ය වන්නේ මන්ද. එතු අපි කිරනුන්න කාර්යක්ෂම දේක්‍රාකාරිීත්වයක් සඳහාදේ අභ්‍යන්තර පරිසරය නියතෝ පවත්වා ගත යුතු. ජලය හා ද්‍රාව්‍ය න්ද්‍රණ නියතව තබා ගැනීම මගින් සෛල පුපුරායාම හෝ සයිල හැකිලියයාම වලක්වා ගන්න පුළුව. සමහර බයිස්ශ්‍රවාාවී ද්‍රව්‍යයාම්ලිකයි. සමහරඒවා භාෂ්මිකයි. මේවා මගින් දයා අභ්‍යන්තරයේ පHච්චාගේ වෙනස්වීම සිද්ධව. පියච් වෙනස්වීම මගින් පෝටීන දුස්සව භා වී කරනයට ලක් වෙන්න පුළු. එමෙන්ම සමහර භයිශ්‍රවාවිීදරවව විසයි. මේ නිසා දේේ තුළ නිපද වෙන බයිෂ්වා වීදරව බැහැර කිරීම අනිවාරයෙන් කළේ. මෙන්න පිළි තුර හදන විදිහ. ඇතු මේ සඳහා පිට පාවිච්චි කරන්න තියෙන්නේ අනපි ගෙනගත්ත සිද්ධාන්ත ටිකඒ තමයි අපි ගැෙනගත්ත කාරණාටික තමයි එකක් දේ අභ්‍යන්තරය සමස්තිිතිය කියන කාරණය වැදගත්ත අපිට. දෙේ අභ්‍යන්තරයේන්නේ තෝති විච්චාම කාරක්ෂමතාවය වැඩිවි. එකි දන්න කාරණාවක්ත් තම අපිට උන ගෑනවා කියල කැදෙේ ෂනත්තේ වවිෙනෙනව එතකොට අපේ සාමාන්‍ය ක්‍රියා කරගන්න පුළුවන් කාරක්ෂමයිද නෑ? ද අපිෙන අන්න නම් දේහේ සමස්තිිතිය කියන එක ඉතා වැදගත්ත ආගැරිි කෙනෙක්ගගේ සීනි සාන්ද්‍රනයේ වැඩි ොතු්‍රදර ඔට සාමානක නෙක්ට වගේ එදිලද වැඩිඩික් කරගෙන යන්න බැ ඕ කියන ඔළුව කරකෝන වගේ කලන්තය වගේ නිදිමත ගතියක්ත්තියනවාගේ හම ප්‍රශ්ට ගොඩක්තිේ අ එනා අපින සමස්තිිතිය වැදගත් දෙේ අ ්‍යන්තර පරිසරණය තෝත බාගනීම මගින්කාර්ක්ෂමතාව වැඩිවිි මේ නියතෝ බා ගැනීම සඳහා වැදගත්වෙනවා ජලය හා දරා්‍ය මේ ජලය හා ද්‍රා්‍ය නියතෝ තබා ගැනීමෙන් අපිට සයිල පුරායාම හෝ හැකිලිලා විනාශවෙනය එක වලක්ව ගන්න පුළු වැැදිල ඒවගේම තමයි සමහර බයිස්ෂ්්‍රාවී ද්‍රාව්‍යය ම්ිකයි අන්න අපි ම්බෙන් ප්‍රානක් නක් තයි කාබ්ඩ ක්සයි සොසනයේද බ්ඩ ක්යි දනු මේ කාබඩ ක්සයි ජලයේදිය වෙලා කාබනිි කම්ලේයහදෙනු ආම්ික සමාර භයිශ්වා විදරව භාෂ්මික හැමෝනිිය වගේ පැදි මේ ආම්ලික භාෂ්මික අපදරක්ව මගින් දෙ අභ්‍යන්තරේ පච්චගේ වෙනස්ස මේ අභ්‍යන්තරේ පච්චගේ වෙනස් ුනයි පස්සේ අන්න පරෝටීන දුස්වභා වීකරණයට එමත් ඇත්තම් පරෝටේන විවහය වෙනස්වීමට ලක්ව වෙන්න පුළුව ඒ වචනලි න්න පා රි වචනයම ඕනේ පෝටීන දුස්සව භාවී කරනයට ලක්වේ PH වෙනස්වීම මගින් පෝටීන දුස්සව භාවී කරනයට ලක්වු. එමෙන්ම සහර බයිෂ්නාවී ද්‍රක්්වය මංකු ඇමෝනියා විස සහිතයි. මේ විසේව තියාගන්න බෑහින්ද අනිවාරයෙන් ශරීරයමක් කරනනොද බැහැර කිරීම සිද්ධ කරන්න පැහදිලි අපිනං ඇමෝනිිය යුරයා බවට පත් කරලා බැහැර කිරීම සිද්ධ කර. ජලජජීවීන්ට ජලය තියනවා ඇතිවෙන්න ඒයින් දම් ගොද කරන්න ගොල්ල න්න මේ අමෝනිිය ජලේදය කරලා ඒගොලන්ගේ සාන්ද්‍රරණය අඩු කරලා දේහෙන් බැහරැක. අපිට බැරිද ළුව. එතොට අපිට ලොකු ජලපරිමාවක් ඕනව එතුො මේ ගන්න ජල ප්‍රමාණය ප්‍රමාණවත් වෙන්නේ නෑ එක මේ බෞමික ජීවිතයට කරදරයක්න මොකද අප ජලයත් එක්ක නෙමේ නන්නේ ජලඉන්නයනම් මාලුනම් ඔවු ජලයඉන්න ඔවුන්ට ඇතිවෙන්න ජයතිය. නලා ජල්ලෙගත්ත හැකි ශීර ඇතුළු වැඩිපුර තියන ජල්ලෙපිට කරහක් ඇේ ගොල තරණය කරනව අන්න මක්කරණ කළලද. ඇමෝනියා බයිස්වාවය කරන්න මොක ඇමෝනිියයා බයිස්වාවේ කරන එක ලාබයි මකද හේතුව ඇමෝනිිය නිපදවන්න ශක්තිය වැෑ වෙන්න කියලා දරු ඉගන කෙති. පැහැදිලි ඇමෝනිිය කෙළින්ම මොගෙන්ද ප්‍රෝටීන බිඳවෙටල ඇමෝන් අන්න ප්‍රෝටීන බිද වැටිච්චා අපිට හම්බෙනවා මෙ න්න පරටීන බිද වෙතිච්චා අපිට හම්බෙ මයිනවාම්ම ඇමයි නවා ම කෙලින්මන්න එතමේ ශක්තිීතුරුවෙන් එකයි ජලජීවී නැමූනියා පාවිච්චි කරන්න බ යිස්වා විදරවයක් විදිශ හැ අපිට එහෙම ජලය නෑ ඒද අපි ශක්තියවැෑ කරලා ගබඩා කරලා තියාගන්න පුළුවන් සංගටකයක් බවට ඇමෝනියා පරිවර්තනය කරන එතමයි යුරයා මේ නමලිවෙන නමලියල දෙන්න කෞුදමින් මෙ තමයි යුරිය යුරියයා ඇමෝනිියයා වලින් යුරයානිි ප්‍රදවීම නිකන් කරන්න බෑ ඒ සඳහා ශක්තියව ඇවේ. ඒ සඳහා විශේෂ ක්‍රියයාන්කාරීත්වයක් අන්න අපේදේහෙ තුළ සිද්ධ වෙනෝ දකින්න පුළන් ඒ ඔගුල්ලන්ට ඒක සිලබස්සගේ නෑ අපි ඕක පරණ සිලබස්සගේ නෑ ගියන්නවා තයින් චක්කරයේ මගගේ අන්න ඔොනි තයින් චක්ක්‍රය මගින් තමයි මේ යුරයා නිපදවීම සිද්ධ කරන්නේ කලබල වෙන්නන්නේ පවගුල්ලට එකක නෑන් මෝනියා යුරයාබවට පත් පැහැදිලිද අ ඔන්න හෙමනම් අපි ප්‍රශ්්‍රට අදාල පිළිතුර ගොඩනගල අවසන්. අන්න ප්‍රශ්්‍රයට අදාලව අන පිළිතුර ගොඩන කල අවසන් මෙන මේ පිළිතුර ඔබේ පිළිතුර විදදි ප්‍රශ්ට පත්තරේ ලියල තියෙන නම් සම්පූර්ණ ලකුණුටි හම් සම්පූර්ණ ලකුණ ටික ඕකට හම්බ ර මෙතන තියෙන කාරණාටික මෙ මේ ටිකට ඔබට ලකුණු වෙන වෙනම හම්බෙනු මොනවදී සමස්තිතිය වැද ගත්තේ න මේ අභ්‍යන්තර පරිසරයේ නියතව තබා ගැනීම අන් කාර්යක්ෂම ක්‍රියාකාරීත්්‍රවයක් සඳහා අභ්‍යන්තර පරිසරේ නියතව තබා ගන්න ඕන එකයි. මේ සඳහා ජලය ද්‍රා්‍ය සාන්ද්‍රන් අන් ඕ බලපා එ නියතෝ තබා ගැනීම මගින් සයිල පුරායාම හෝ සයි හැකිලි විනාශවීම වලක්ව ගන්නො. පැදිලි සමහර බයිෂවාවිීදරව්වේ ආම්ලිකයි ලකුුණක් කම්බේ. සමහරේවා භාශ්මිකයි ලකුණක් කම්බේ. මෙෙන ආම්ලික හෝ භාෂ්මිකයි අපදරබ්බේ මගින් පH අගේ වෙනස්සේ. PH වෙනස්වීම මගින් පරෝටීන දුස්ව භාවී කරණයට ලක්වෙ. සමාර බයිශ්‍රාවිීද්‍ර්‍ය විස සහිතය එහින් ධනිවාරයෙන් මේ බයිශ්‍රවී ක්‍රියාවලිය නැත්තං දේහෙන් බැහැර කිරීමේ ක්‍රියාවලිය සිදු කරන්නම අනතකොට අපිට අෙන ප්‍රධාන පොයින්ස් එකයි දෙකයි තුනයි හතරයි පහයි ප්‍රධානකාරණා හයකට අපිට ලකුණු හම්බවේ. ගන්න ඊළග ප්‍රශ්නේ. ගච්චිකා පෙරණයෙන් පෝෂකද රබ්‍ය වරණීය ලෙස ප්‍රතිශෝෂණය සිදුකරුන් ලබන්නේ ෘුක්කානුවේ කවර කොටසමගින්ද මේ අන ඔබට මතක් වෙන්න ඕනේ ගුරක්කානුව මේක අපිට හම්බේෙනවා එවගේ අ විදුර සංවලිතනාලිකාව පැහැදිලි අට පස්සේ මේ විදියට අවරෝහන බාහුව එට පස්සේ අපිට හම් බනවා ආරෝහණ බාහුව මෙතනින් අප යනකොටමි ඉට පස්සේ ග පස්සේ විදුර සංවලිත නාලිකාව සංග්‍රාහක නාලිකාව එද මේ සංග්‍රාහක නාලිකාව වෙන මේ කොටස ගෘක්්කානුවට අයිති නෑ මේ අපි ටම් වෙන බ්‍රෝමණ් ප්‍රාවරේ බ්‍රරෝමන් ප්‍රාාවරේ අවිදුර සංවලිතනාලිකාව අදුර සංවලිතනාලිකාව මේ අවරෝහණ බාහුව පහලට යන හින්දා. අවෝ මේ උඩට යන එක ආරෝහණ බාහු මේ හන්ල පුළුව හල මොක හන්ලේ පුඩු මේ අපිට හම්බ වෙන විදුර සවලිත නාලිකා විදුර සංවලිත නාලිකා මේ තමයි අපිට හම් වෙෙන්නේ ගුරක්්කානුවක කොටස්ටික එතු මේ අවිදුර සංවලිත නාලිකාවුම මේ අවිදුර සංවලිත නාලිකාවු මගින් හොන බලන් අවිදුර සංවලිත නාලිකාව මගින් මෙ මේකෙන් පතිශෝෂනය වෙන ජලය ය රසුවක් ඉතර පතිශෝෂණය වෙන ආසුතිය මගේ ජලේසයේ රසුවක් විතර පතිශෝෂණය වෙන වාසුතිය මගේ එවගේම ගලකෝස් ගලෝ ගලුකෝස් පතිශෝෂණය වෙනකි ඉඩාමතර ඇමයි නොුවම්ල ඇමයිනුවම්ල ධමතරව සෝඩියම් දන මෙන මේ කියනේවාDP වැය කරලා සක්‍රියව පතිශූෂණය වය මත කර ගන්න දරුූ සක්‍රියෝ පතිශෝෂණය වය පැදිලි ජලය ආසුතිය මගින්තකොට ජලය සක්‍රියවද කියලාහන්න පැහැයි එක ආසුතිය මගින් වේ පැදිලි අන්න එක ආසුතිය මගින් වෙන්න ගලුකෝස් ඇැමයි නොම්ල සෝඩියම් දන සක්‍රියව පතිශෝෂණය වෙන. ලොරයිද් වගේ සියල්ද්‍රඉන වගේ අක්‍රියව ප්‍රතිශෝෂණය වෙන. එනම් මේ වරණීය ප්‍රතිශෝෂණ ක්‍රියාවලිය වැඩියෙන්ම සිද්ධ වෙන්නේ කවරු මගින්ද. මේ අවිදුරා සංවලිත නාලිකාව මගේ. අවිදුර සංවලිත නාලිකාව මගේ. මේ විදුර සංවලිත නාලිකාවෙන් සෝඩියම් ධැන ප්‍රතිශෝෂණය වෙන ඉතාමතරව ADH වගේ හෝමෝන තියෙනකොට ජලයපති ශෝෂණය වෙන ජලපති ශෝෂණය සඳහා AD ප්‍රති මෞත්‍රැල්ල හෝමෝනේ තියෙන්නු එ හෝමොනේ තිබුණති අන්න මෙතනින් ජලය පතිශෝෂණය වෙනව දකින්න පුළුවන් පැහැදිලිද එන ඔන්න හන්න ප්‍රශ්නය කක්ද කියා ගච්චිකා පෙරණය ගුච්චිකා පෙරණේ ුච්ිකා පෙරණයෙන් පෝෂක දරබ්්‍යය වරණී ලෙස පතිශෝෂණය කරුන් ලබන්නන්නේ ෘක්්කානුවේ කවර කොටසකින්ද මෙතියන්නේ ගුච්චිකෙරණය තමයි මේකට එන්නේ. අ බ්‍රෝමණ් ප්‍රාවර කුහරය තුරට වැෑස්සෙන්නේ ගුච්චික පෙරණේ. පැදිලිද. එනම් කොතනීද මේ රියබ් සෝප්ෂන් එක වරණීය පතිශෝෂණය සිද්ධ වෙන්නේ. මෙන්න පිළිතුර අවිදුර සංවලිත්ත විදුර සංමලිත නාලිකා අවිදුර සංවලිත නාලිකා මගින් තමයි ගුච්චික පෙරණේ තියන අන්න පෝෂකදරක් ෙටික වරණීය ලෙස පතිශෝෂනයට ලක්වයි පැහදිලිදඉළඟට පයනෝ ගන්න ඉළඟ ප්‍රශ්නය. මුත්‍රා සෑදීමේ මූලික පියවර නම් කරන්න ප්‍රා පියවර උත්්‍රර ෑැදීම ක්‍රියාවලයේ ප්‍රධාන පියවර තුනයි එකක් අති වචන හරියට වට අති පරි ශ්‍රාවනය ගලමල ෆිල්ට්‍රේෂ අති පරිශ්‍රාවන දෙක වරණීය පතිශූෂනය වරණීය පතිසූෂණය පියවර ්‍රේ දල හැඳින්වීමක් කරගෙන යන්න මේ බරෝමන් ප්‍රාවරේ බරෝමන් ප්‍රාාවරේ මෙයා බරෝමන් පරෙන් බ්‍රෝමන් ප්‍රාවරේ මේ ඔබට මතක් වෙන්න ඕනෙ මේ බිත්ති දෙකේම තියෙන්නේ සරල ශල්කමය පිච්ච දෙයක් අ මේඔල තියෙන්න්නේ සරල ශල්කමය පිච්චද තිය බ්‍රෝමණ ප්‍රාවර බිත්ය සරල ශල්කමය පිච්ච දෙයක් ඒ කියන්න ඕක හරහා ද්‍රබ්්‍යවලට යන්න පුළුවන් වෙන්නයි හදලති බ්‍රෝමණන් ප්‍රාාවර බිත්ය සරල ශල්කමය පිච්ච දෙයක් දකින්න පුුවන්. බ්‍රෝමන් ප්‍රාවරය තුළට මේ බලන් මෙ මේ විදිහයට දමනියක් එනෝ මෙ මේ විදිහයට දමනියක් එනෝම් මේ විස්්කම්බයෙන් වැඩි දමනයක්ම එවිස්කම්බයෙන් වැඩි දමනිය තමයි අපි කියන්නේ අබිවාහි දමනිකාව අබිවාහි ද මේ විස්කම්බයෙන් වැඩි මෙයාගේ අපි ඩයමිට්‍ර එක ගම විස්කම්බ දී එකයි කිය මේක මෙතැටේ නොම මෙතැනින් එලියට යනම දමනිය යා විස්කම්බයෙන් අඩු මෙය විස්කම්බයෙන් අඩුවම් හම කනම් එක දී දෙකයි කිය ය මේ ද එක විශාලයි කාටවඩාද දී දෙකට වඩ මේ අලොකුම විස්කම්බෙන් වැඩි මෙ විස්කම්බෙන් අඩු මෙ අපි නම් කරනවා කවුරු කියලද අපවාහි දමනයකි අපවාහි දමනියකිෙන මේ අබිවාහි දමනය නතන් අබිවාහි දමනිකාව හා අපවාහි දමනිිකාව මගින් මෙතන හදනක් කේෂනාලිකා ජාලය නමින් ඕකට අපි කියෙනව ගුච්චිකාාව කිය ගුච්චිකා එතුොර හොන්ට මතක තියාගන්න ගුච්චිකාව හැදිල තියෙන්නේ මෙන මේ අබිවාහි දමනිකාවයි අපවාහි දමනිකාවයි මගින් එකයන්න ගුච්චිකාව දමනිිකේෂනාලිකා ජාලය සාමාන්‍යයෙන් කේෂනාලිකා තියෙන දරුවමේ දමනිය මේ දමනි කේෂනාලික අන් මේ දමනිකේෂනාලික මේ සිරාවක් මේ සිරාහ කේෂනනාලික මේ වැයක තුලානමි තරමගේ ඇගිලික තමයිමුණ ද කේෂනාලික ආන් පැදිි ට කේෂනාලිකා හදන්නේ දමනිහා සිරාන් දමනිිවලින් ආපු දමිකේශනාලිකා සිරා කේෂනනාලිකය එක තුළ තව මේ කේෂනාලිකා ජාලය හදලති. හ ඉඩොඩා මෙයා වෙනස් ගුච්චිකාව අන දමනි සිරා දෙකක් නෑ මෙයා මෙයා විස්්කම්බයෙන් වැඩි මෙයාබිවාහිී දමන මේ විස්කම්බයෙන් අඩුව එකක් මෙඇත හීනී කියල හිතුමෝ අපි මේක අපවාහි දමනිය ඒකතු වෙලා තමයි මේ කේශනාලිකා ජාලය හදලති එනම් මතක තියාගරන්න ගුච්චිකාව දමනි කේශනාලිකා ජාලය දමනි කේෂනාලිකා ජාලය මේකතිගේ රුදදුරේ නොම මේක දිගේ රුදුරේරු මේක දිගේ රුදරේනකොට මකද වෙන්න ඒන වේගෙන් රුදුරේයට යන්න බැහයි මේ එක හිනී එද මේක ඇතුළේ පීඩනයකට ලක්වෙේ එතක මේ බ්‍රෝමණ් ප්‍රාවර බිත්තිය තුනී සරලශල්කමය පිච්ච දෙයක්ති එඒන මේ රුදුරේ මේක දිගේ ගලාගෙන යනකොට ඇතිවන්න ද්‍රවස්ථිතික පීඩනය හේතු කොටගෙන් මේ රුදිරේ තියන අනුකබාරය අඩුවේවා රුදුරේතියෙන අනුකබාරය අඩුවේ අපට ලේසිී පාඩන් කරගන්න කවුද අනුකබාරය වැඩේවා ලාස්ම පෝටීනයි රුදිරානුවයි අපිට හම් වෙන අනුකබාරයයේ වැඩිසං ගටක රුදුරේතිය ඒ දෙන්න හැර අනිත්ේ වටික බරෝමන් ප්‍රාවර කුහරේ තුළට මක්කෙනවද වැෑස්සීම සිද්ධන්න දැන් අපි අර ගෙදර තේහදනකොට තේකොටි වතුරට දාළ උනුවතුර දාලා අන්න දවන්න තැම්බෙන ටික වෙලාවක්ති කියලා අපිට පස්ස පෙරණයක් අරගෙන අන්න තේටි පෙරපුවා මොකොද ව කුඩුටික අ පෙරණේ රැඳිලා තේටික පහලටේ හැබේ ඒකා අතරින් අර කුඩාම තේක චුන්ටියේව ප පුන්තිේව අනුක අනුගතිය අඩේවා ඉතා කුඩායවැටිකක් පෙරිලා ඒකට න කවුද එන්න ඇත්තේ ලොකු ඒව එන්නේ නෑ ආන්න වන්න. කෞද ලොකු ඒව ලාස්ම පරෝටීනයි රුදිරාණුයි හැර ඉතුරු දේව බරෝමන් ප්‍රාවර කෝරය ඇතුළට මක්කෙන නොදවැෑස්සේ. හොගටතමයි අපි කියන අති පරිශ්‍රාවනය අන්නව ඕොන එකක් ගැන කිව් මද අතිපරිශ්‍රාවනය මේ රුදුරේ තියන සංගටකත්තරින් ප්ලාස්ම ප්‍රෝටීනයි ලබ මතක් එන්න ඕන අපේ ලාස්ම ප්‍රෝටීන කියනව ඒ වහැර ඉඩ අමතරව රුදිරානු කවද රතු රුදිරාණු ඉරමතරවස්ුදු රුදිරාණු ඉදිරිර අපට හම්බෙන නි්‍රෆල් සොනොෆිල් බේසෆිල් ලිම්ෝසයි මොනොසයිට් නේ අනොවයි කියනේවා අනේවා හැර ඉතුරු ටික මේකට වෑස්සෙන ඉති ඉතුරුටිකේ මොනවද තිීන කියන්න පලාස්ම පෝටීනයි රුදුදිරානුයි හැරුණ හම් රදුරේ තවතියෙන මනනාද ජලේතියනු ඒව මේකට පෙරිල්ලෑන ගලකෝසනු ඇමයිනුවම්ලයන අෞෂග විටමීන හෝමෝන මෙසිියල්ල අන්න අති පරිශ්වාාවනය මගින් බ්‍රෝමන් ප්‍රාවර ක හරේ තුළට මක්කෙනවද වෑස්සෙනවා දක් ඉන්නපු. පැ ඔ ගුච්චිකාවෙන් පෙරිලෑනහි ද අපේ ඔකට කියෙන ගුච්චිකා තරලේකයේ ඇතර ගුච්චිකා තරලයේ මොනවද සංඟටකති චිකා අතරලය තියෙනවන්න අපිට හබ වෙන ජලය ගලෝ ඇමයිනම්ල අෞෂද විටමීන, හෝමෝන් ඔයයි කියන කරණා ගොඩාක්තිේ දැන් ඔඒ ටික මුත්්‍ර එක්ක බැහැර වෙලා හරි යන්නේ පැදිලි ගලෝස් ඇමයිනුවම්ල පැ එන අපි කියන මක් කෙලද දෙවැනි ක්‍රියාවල වරණීය පතිශෝෂණයයන්න දැම්මකොද වෙන්නේ මේ නාලිකා තුලින් ගමන් කිරීමේදී මේ මේ වුෘක්කාාණුවේ නාලිකා තුළින් ගමන් කිරීමේදී අන්න අපිට හම්බෙනවා මෙයාගේ ඔයි කියන අවිදුර සංවලිත නාලිකාවමි අ ඊට අමතරව අවරෝහන බාහුව මේ ආරෝහන බාහුව විදුර සංවලිත නාලිකාව මෙන මේව තුළින් ගමන් කිරීමේ දී අන්න රුදිරේ මගින් නැවත අවශෝෂනය කරගන්නවා මොනවද අ ගලුකෝස් ඇමයිනුවම්ල අපිට අත්්‍යව්‍ය අවෂද ඉටමීන කනජයන මෙ මේවා දේහා අවශ්‍යතාවය අනුව නැවත උරුදුර අවශෝෂනය කරගන්නේකට තමයි අපි කියන්නේ වරණීය පතිශෝෂන. ගුච්චිකා තරලය මුත්‍රා විදියට පිට වෙලා බෑ ඒ තිය අපිට අවශ්‍ය කරන සංගටකටක නැවත රුදුරේට අවශෝෂනය කරගන්න එක තමයි අපි කියන වරණීය පතිශෝෂ පැදිලින්න. මේ වැඩිවෙලා මේ ඇතුළේ රුදරේතියෙන් නැන දරුවන වැඩිලා රුදරේ ය රුදර අත්‍ර වෙලා තියන්න බැන් රුදුරයම ගලාගෙන යන ගමන් මෙත නින් වැක් කෙරෙන පාල. අතිපරිශ්‍රාවනයකෙන් මේ දිගේ යන ගමන් වැක්ක මේක දිගේ යන ගමන් මේකට වැැක්කෙරෙ. පැ වැඩිවෙලාතියෙන් නැතින්ද සමහර දේහයෙන් බැහැර කරන්න ඕන ඒවා මෙතනද බැහැ කරගන්න බැරිවි. ඒවා වෙනත් ස්ථානවලදී මේ වෘක්්කානුවේ නාලිකාවේ වෙනත් ස්ථානයකදී ැවතරුදරට එකතු කරන්න පුළුව අනකට අපි කියනවා මොක් කියලද ශ්‍රාවයකි එ ඔන්න මුත්ත්‍රා සෑදීමේ ක්‍රියාවලයේ ප්‍රධාන පියවර තුන අතිපරිස්වාාවනය වරණීය ප්‍රතිශෝෂනය තෝරලා දේහටත්්‍යවශ්‍ය සංගටක නැවත රුදුරධාරාවට එක තුකරගන්න එක වරණීය ප්‍රතිශෝෂනය තුන්ගනි පියවර අන්න අපි කියනව මොකක් කියලද නම් පැහැදිලි ඔන්න මුත්‍රා සෑදීමේ ක්‍රියාවලිය මූලික පියවර. යන්න ඊළඟ ප්‍රශ්නය පරිචිත පතිශක්තියේ දී අන ප්‍රතිශක්තියෙන් ප්‍රශ්ණය හදලතිටසා සයිහාවසා සයිල මගින් සිදු කරන ප්‍රතිශක්ති ප්‍රතිචාර වර්ග දෙකනම් කර ඇතු T වසා සයිලහාී වස මගින් ඇතිකර බලන්න බොඩ්ඩ එක මොගදද තියෙන කියලා පරිචිත පතිශක්තියේ දීට ව හාී වසා සයිල මගේ T වසා හා වසා සයිල මගින් ඇති කරන ප්‍රතිශක්ති අපෙන් හන් ට වසා මගින් කරන්න අපට හම්බ වෙන් ල නොලට හම්බවෙන ප්‍රතිශක්ති ප්‍රතිචාර ආකාරත් දෙකක් එකක් තමයි සයිලමාධ්‍ය පතිශක්ති ප්‍රතිචාර අලන මතක්ක නෝදකල් එකක් සෛලමාධ්‍ය ප්‍රතිශක්ති ප්‍රතිචාර දෙක तरलमा पतिशक्ति पति देह जानक वलट रही पतिदेह जानक किया ने दर्वणे व्याधिजनक देहे, 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 देहे आक्रमणे करना आगांतुक द्रव्य वलट अतिदेह जानक අපෝගියන් දේහේ ආක්‍රමණය කරන ආගන් මේ ඕනම එකට එරෙහිව දේහේ තුළන් මේ අපේ දේහෙ තුළ ක්‍රියාත්මක වෙන ආරක්‍ෂක යන්ත්‍රණය තමයි අපි කියන්නේ පතිශක්තිය කිය. මේ දේහට එන ආගන්තුක ද්‍ර්‍යවලට අපි විශේෂ නමක් පාවිච්චි කරන ප්‍රති දේහ ජනක. මෙෙන මේ ප්‍රති දේහ ජනකවලට එරෙහිව. දේය තුළ ක්‍රියාත්මක වන ආරක්ෂකයන්තරන තමයි අප මේ පතිශක්තිය කියලා හඳුන්ුව ඇදර ප්‍රතිශක්තිය ඇති කරන්න පුළුවන් ආකාර දෙකක්තේන සයිල මාධ්‍ය පතිශක්ති පතිාර තරල මාධ්‍ය පතිශක්ති පතිචාර මේ සයිල මාධ්‍ය පතිශක්ති පතිචාර තරල මාධ්‍ය පතිශක්ති ප්‍රතිචාර සඳහා අපේ දේහය තුළ දායකවන සයිලාකාර දෙකක්තේරකත් තමයි ටවාසා සයි ත තමයි අපට හම් වෙන බීවාසා සයිල් අ දරුවෝ පාඩන් කරන්න වෙන බීවසා සයිල මගින් සයිල මාධ්‍ය ප්‍රති ශක්ති ප්‍රතිචාර ඇති කර. ටීවසා සයිල මගින් සයිල මාධ්‍ය ප්‍රති ශක්ති ප්‍රතිචාර ඇති කරන බීවසා සයිල මගින් තරල මාධ්‍ය ප්‍රති ශක්ති ප්‍රතිචාර ඇතිකර. එදකොට ප්‍රතිශක්තිය සඳහා දායක වන සයිලාකාර දෙකමොකක් දෙකෙ ලැව්ව ීවසා සයිහා ටීවසා සයිල් මේ ප්‍රතිශක්ති ප්‍රතිචාරා කාර දෙකමොකක්ද දෙකෙ ලැවෝත් සයිල මාධ්‍ය පතිශක්ති ප්‍රතිචාර හා තරල මාධ්‍ය ප්‍රතිශක්ති පතිචාර. දැම් බලන්න ප්‍රශ්නයමොකක්ද හල යනිකි අන්න ප්‍රශ්නයමකද්දහන් පරිචිත පතිශක්තියදීීවසා සයිලහා බීවසා සයිල් එනම් මේ සයිලග න යහන්ම සා හාටීවසා සයිල මගින් සිදුකරුන් ලබන පතිශක්තිය ප්‍රතිචාර වර්ග දෙක නම් කර එන අපි උත්තරයට ලේ නොම් වසා සයි මග ඉරිකැඇල්ලක් ගහන්න ඕන්න ගැහ්ුවත් එකයින්න තත් එකයි අපිරි කැල්ලඉංකර ටීවසා සයිල මගින් සයි මාධ්‍ය පතිශක්ති පතිචාර. ටීවසා සයිල මඟින්. සෛල මාධ්‍ය පතිශක්ති පතිචාර ඇති කරණ තර,

ඇති කර අන්න අපේ පිළිතු.ඇතු ඒකට අපි පාවිච්චි කරපු සිද්ධාන්තයේ තමයි මේ අන්න පාඩන් කරගන්න දරුණේ ප්‍රතිශක්තියට දායක වන සයිලවරග දෙකයි එකක්ටීවසා බීවස සා සයිල මඟින් සයිල මාධ්‍ය ප්‍රති ශක්ති ප්‍රතිචාර ඇති කරන කොට බීවසා සයිල මගින් තරල මාධ්‍ය පති ශක්ති ප්‍රතිචාර ඇති කිරීම සිද්ධ කර පැදිලිද ඔන්න පිළි තුර නිවැරදි යනයිළඟ කොටස පහත පදහඳඋන්වන් බලන් පතිදහ පතිදේහ కోమత కియా మేమ కియం విభేదనే బీవసా ස්මා සයිලමගින් විබේදනය වූ බීවසා සයිලවන පලාස්මා සයිලමගින් විශිෂ්ට පතිදේහ ජනකයකට විශිෂ්ට පතිදේහ ජනකයකට එරහිව විශිෂ්ට පතිදේශ ජනකයකට එරෙහිව නිපදවල එමිුනෝ ලොබී ඉමවුණෝ ගලබී නම් ප්‍රෝටීනයවේ අන්න වැඩ මකක් දෙගියන් මොනෝද පතිදේහ කියලා කියා විබේධනය වූ බී වසා සයිල වන ප්ලාස්මා සයිල් බීවසා සයිල විබේදනය වන පලාස්මා සයිල්ල බවටඒ ප්ලාස්මා සයිල මගින් පතිදේහ ජනකයකට එරෙහිව පතිදේහ ජනක කිය කිවේ දරුව ම අගන්තු අගන්තුක ද්‍රබ් පිටතින් අපේශරීරයට ඇතුළුවෙච්ච දරක් මෙ මේ වලට එරෙහිව නිපදවෙන අන් පරෝටීන කිවවනගේත් ලකුණද මයකතු කරාකට මේ ඉමියනෝග්ලබී නම් පෝටීනය අපි කියනවමනවා කියලද පති දේහල් ලෙස හඳුන්ව පැහැදිලිද? වරහන කතුර දැමත්ක්කමාක් නැ නත්ත අනපි කෙන කෙලම්ම පෝටීන විබේදනය වූ බීවාසා සයිල වන ප්ලාස්මා සයිල මගින් විශිෂ්ට පතිදේහ ජනකයකට එරෙහිව නිපද වෙන පරෝටීනව පැ අනපි කෙන මොනෝගලද ප තරපතිදේහ මතකතියාග මේ අපි බැලූතින් මේ අපිට හම්බ වෙන සරල උදාාරණය උල්ල පෑනත් තරගත්තොත්තේ පෑනකතියෝ කලිප් එක පෑනරතින කලිප් එක පෑ පෑනට අපි කියනවා පතිදේක ජනකේ මෙ තමයි ආගන්තුක ව්‍යාදි ජනකය අප කොයි මීට එරෙහිව නිපද වෙනවා කෞුද විේධනය වෙච්ච බවාසා සයිල්ලවන පලාස්මා සයිල මගින් නිපදවනෝ පෑනටහහා යැන ලිප් එක. එ ලිප් එක තමයි න්න පතිදේහය. දැ මේ ප්‍රතිදේහ ජනකයත් එක්ක මේ ප්‍රතිදේහය සම්බන්ධව. සම්බන්ධුනාම හැදනෝ ප්‍රතිදේහ ජනක සංකීර්ණ. ප්‍රතිදේහ ජනක සංකීර්ණ අන්න විනාශ කිරීම වඩා පහසුවනෝ යස නොෆිල්ලටත් පුළුවන් මක් කරණද මේ ප්‍රතිදේහ ජනක සංකීර්ණ විනාශ කිරීම සිද්ධ කරන්න ඉට පස්සේ අපිට හම්බේෙනවා බලන්න මේ අපි පැහදිලි කරගත්තෙම නම් පතිදේහ කියනය බලන ඉටස මොකක්ද දීලතිනිකල් ස්වභාවික සක්‍රිය පරිචිත පතිශක්ති ස්වභාවික සක්‍රිය පරිචිත ප්‍රතිශක්ති

ආසාධන වලට එරහිව ව්‍යධජනකයින්ගේ ස්වභාවික අ ස්වභාවික සක්ත්‍රීිය පරිචිත ප්‍රතිශක්තිය ව්‍යධජනකයින්ගේ ස්වභාවික ආසාධනවලට එරෙහිව දේහය තුළ පතිදේහ නිපදවීම මගින් දහෙ තුළ පතිදේහ නිපදවීම මගින් ලැබෙන දිගු කලක් පවති පතිශක්තිය ස්වභාවික සක්‍රිය පරිචිත පතිශක්ති ව්‍යධජනකයින්ගේ ස්වභාවික ආසාධනවලට එරෙහිව දේහේ තුළ නිපද වෙන අ නිපදවීම මගින් ලැබෙන දිගු කලක් පවතින ප්‍රතිශක්තිය ස්වභාවික සක්‍රිය පරිචිත පතිශක්ති ඔහතම උත්තරි හොඳදුව උත්තර යාේ ය උත්තර ආපුතන අපි හොය ලබල මේ අපිට හම්බ වෙන පරිච්චිත්ත පතිශක්ති හරිම ලේසි මේක ආකාර දෙකක් අපිට හම්බෙන එකක් ස්වභාවික අනිත් කෘතිම් අ පරරිජිත පති ශක්තිය ස්භාවිකවෙන්න පුළුව කෘතිම වෙන්න පුළු මේ ස්වභාවිකයි කියන්නේ ආකාරු දෙකත්තිය නොදරු ස්වභාවිකයි කරන මේ ස්වභාවිකව හම්බේනයකෙදඇදක දරු දන්නව වගේ ස්වභාවිකෝ හම්බේන එකක තමයි සොභාවිකක කිය ඔවු සස්වභාවික පට හම්බේන මද සොභවික පති ශක්ති හම්බවෙන් එකක් තමයි අන්න අපි මවකුස තුල ඉන්නකොට අපේ මවගෙන් අපට ආරක්ෂාවක් ලැබෙන එක ස්වභාවික එක අපි බිහිවුණයි පස්සේන් එ ඒ සම්බන්ධේ නෑන මවෞකුස තුල නම ැ පිඉන්නද දැන් ඉලියනින් මව්රිුණු මේ මවකිරිවලින් අපිට ලැබෙනවා අන්න ප්‍රතිශක්තිය අපි ඒක කියනවා ස්භාවික ප්‍රතිශක්තිය පැහැදිලි. ඇති එතනොකොට්ට වෙන්නේ අන්න මවකිරිවලින් අපිට ලැබෙන ප්‍රතිශක්තිය, ස්වභාවික ප්‍රතිශක්තිය හැබැයි ප්‍රතිදේහ නිපද වෙන්නේ මවගේ දේහය තුළ පතිදේහ නිපදවෙලා ස්වභාවිකව මෞකිරිය හරහා, දරුවෙකුට ලැබෙන ප්‍රතිශක්තිය අපි කියනවා ස්වභාවික ස්වභාවික වන පාඩ කරග ස්වභාවික අක්‍රිය ස්වභාවික අක්්‍රිය ස්වභාවික අක්‍රිය පරිචිත පතිශක්ති පරිචිත පතිශක්ති ඔතනදී වචනයක් කිව්වම අක්්‍රිය ඇයි අක්‍රියයි කිය අක්‍රියයි කියන මවගේ දේහේ තුළ නිපද වෙලා දරුවෙකුට ලැබේ එ අපි කන අක්ක්‍රියයකි. අනිත්තක තමයි ස්වභාවික තමයි ස්වභාවික සක්‍රිය පරිජිත පතිශක්ති ඔය අපි රශ්නයට උක්තරේලිුවේ සක්‍රිය පරිචිත පතිශන්ති මගද මේ ස්වභාවික සක්‍රිය පරිජිත පතිශක්තිය කියලා කියන්නේ අපිට පැප්පොල්ල වැල්ලන්දේ නවා තැපොල්ල අපිට ශරරගතඋනයින් පස්සෙ අන්න අපිට රෝග ලක්‍ෂණ පහළ වෙනු අපිට දින්නදාහතරක් අන නිවා දු හම්බෙලා අපිිය ෙතර ඉඳවෙන දැන්නම් අවෂද තියෙනවා පැපොල රෝගලක්ෂණ මූලික රෝගලක්ෂණ පහල වෙච්ච ගමන් අපි වෛද්‍යවරයෙක්ලට යන ෛද්‍යවරයා අපිට නිර්දේශ කරනවා අවෂද අවසද අපි නිසි කල්ලට ලබාගැනීම සිද්ධ කරනු එමනාාම අපිට රෝගය අන්න හරි ඉක්මණින් රෝගය වලක්වගන්න පුළුවන්කමදී. අ මිනිස්සු අතර මතයක්තියනවා අපේ සමාජයේ තුළ මේ මේ පිට වෙන්න දෙන්න ඕන මේ පැපො හැදිච්චහාවමක්කෙන් නොද මේවා අන්නදීියන්ගලෙඩ පි දන්නෑ එක අපි කියන්නට දන්නන්නේන දන්න තියව දන්නේ. අපි දන්න කාරණය පැපොල වෛරස් එක ඒ වෛර සේට අන්න අපි මේ වෙනකොට අවෂදති. එය අවසද වලින් අපිට රෝගය අම්්‍රමාණයක් පාලනය කරගන්න පුළු. එන්න අප අන්න වෛදරය හම්බුණනයි පස වයිදවරය අපට වෂද නිර දේශ කරනු. අපි ඒටික බිව්වයින් පස්සේයන්න රෝගී තත්වය සමනයව එම ැත්තං ඉතිං අහර පැපොල අන්න මේ ශරීරයේ පුලාාමු තුවාල විල්ල අන්න අවසාහනේ මරණය සිද්ධ වෙන්න පුළුව. සහ මේක බෝෙන්. අපි විශ්වවිද්‍යාල ජීවිත තුළ දන්න සමාරකාලවලදී පැපොල හැදිල ළමෙක් දෙන්නෙක් නේවාසිකා ගාරවල ඉන්නකොට ඒලමයින්ගගේ අනිත් මයිට අත් ඇති මුල්ලු නේවාසිකා ගාරම වහලදාන්න වෙච්චවස්ථාතියි ේ හිද අනින ෝගක්ෂ පහ ච්ච ගම අපේ වද වේක් ළකට ිහිල්ල ෂදලබාගනීම සිද්ද කරන්න ඕොන ැතුව මෙ ශරීරයේ උෂ්න අධික හින්ද මේව හැදන්නේ මේ ශරීරයේ මේ පිටවෙන්න දෙන්න ඕනෙ කියලා අන්න එහෙම සාමාන්‍යර වෙදකන් කරකර ඉන්න හොඳ එකක් නෙවි. එක අවසද තියන හින්ද අන්න වසද ලබාගෙනනීම සිද්ධ කර ද අපිකො යි නුල් පි න්න එන්නත් ලබාගත්තේ. ලබාගෙන අපි රෝගයෙන් අනාරක්ෂ වුනිේ එනයි මේකරත් එහෙමති. මේකටත් අපිට අවසද ලබාගෙනනීම සිද්ධ කරන්න පුළ රෝගලක්ෂණ පහළ වෙලාන්න ඉන්න කෙනෙක් අවද ාගෙනීම සිද් කරන පුුව ැටලුවක්. අප අපි දන්නවා වරත් පැපොල්ල වැලඳි ච්චහාම යලි පැපොල්ල වැල දෙෙන්න්න තියෙන සම්භාවිතාවයාඩු අන්න ස්වභාවික සක්‍රීිය පරිජිත ප්‍රතිශක්ති මකත් වෛල සාසාධනය වවෙන්න ස්වභාවික ඕන අපිට අපි ද නනේ අපි කාගැරි යාලිවිග ගෙතර යනු ගෙදරගේ පස ගුල්න් ගෙදර කාටරය පැපොලොතියෝ දැපිතින්. දුවන්දේ ගතර අප පොලොදිගි ලපි අනි ප්‍රත්තැල්ල අපිට දුවන්න බෑ අපේ ගතර ඇතේ කතා බහ කරලාන්න එනවා අන්න ඒ ඇත්ති හොඳටම අපිට මේ වෛරස් එක ආසාධනය වෙන් වෙන්න පුළුවන් දරුුණ වෙන්න පුළුවන්ක සම්භාවිතාවෙන් දැම්මකොද වෙන්න අසාධනය වනානයන්න දැන් අපේ දේහෙට වෛරස් ආවයින් පස්සේ අපේ දේහේ තුළ මේ වෛරස් එකට එරෙහිව නිද වෙනවාමනවද. අපි ගුවවා ෛරස්සක කියලා කියන්නේ පතිදහ පතිදේහ ජනකවලට එරෙහි වපේ දය තුළ පතිදේහ නිපදවර. ත්‍රපේදේහය තුළ පතිදහ නිපද වෙනවා නම් අපි වචනයක් පාවිච්චි කරනවාඒක සක්‍රියයි කියල. වෙන ජීවයකු තුල ප්‍රතිදේහ නිපද වුනා නම් එක අපි කිව්වා මොකක් කියලද. අක්්‍රියයි කිය. හරි මවකුස තුළ ව්ක්කුසතුල ලබ මවතුළ ප්‍රතිදේහ නිපද වෙලා එවා මව්කිරි හරහා දරුවාට පැමිණීම මගින් ලැබෙන පතිශක්ති අපි කිවන්න ස්වභාවිකා ක්‍රිය පරචිත පතිශක්ති. අප ඔොතෙන්ට උදාහරණත් දාගම් උදාහරණ මවකිරි මගින් මවකිරි මගින් දරවාට ලැබෙන මවකිරි මගින් දරුවාට ලැබෙන ප්‍රතිශක්තිය. දොර ස්වභාවික සක්ක්‍රිය පරිජිත ප්‍රතිශක්තිය කල කියන ව්‍යාධජනක ආසාධනවලට එරෙහිව දයසයිල තුළ ප්‍රතිදේහ නිපදවීම මගින් ලැබෙන පතිශක්තිය අන්න ස්වභාවික සක්‍රිය පරිචිත පතිශක්තිය මේක දිගු කලක් පවති. මේක දිගු කලක් පවතිනවා. අන උදාහරන තමයි අපි කියන්න පැපොල මොක් කියලදිගෙන් පැපොල වර වැලඳු නුවිට යළි නොසෑදීම සිද්ධ වෙන්න මේ නිසා. එක අනිවාරය නෑ නිවාරෙන් හැ දෙන්න කලෙෙන් මට පැපොල හැදිල්ල තියන්නේ ආය පැපොල හැදන්නේ එහෙම බෑ මෙවා පෝටීනන මේ පතිදේශ කියනවා පෝටීන් අපි කිවෙන නේ කොයින්නයින්ටීන් වලට එන්නත් ගත්ත හම මේ කොයිඩ හැදන්නේ කියලා එහෙම අපි කිවෙන හැදීමට තියෙන අවධානම අඩුවල් එන්නට ගත්ත කෙනෙක්ට කොයිඩ හැදන්න තියෙන අවධානමට වඩා එන්නත ගත්තා නැති කෙනෙකුට කොඩි කොයිඩ් හැ දෙන්න තියෙන අවධානම වැඩි එම කියලා පෙන්න්නත ගත්තයි කියලා ඔය අපේ සමාජයතුලකොට සක්හෙමහිටිය අපි වේතිදතිී නා කියලා මාසුත් නෑ මුකුත් නෑ හෙමේ නවන්න එක ලෝකෙත් හිටිය ලුකේ බොහෝ රටවල්ලත්ත හෙම හිටිය ඒ මේ ඒ අයගේ මේ දැනුමේ තියෙන ප්‍රශ්ටයක් රටානුව දැනුම වෙනස් වෙන්නන්නේ නෑ පැදිලේ අපි දැකපුූ දියුණුී කියලා කියන රටවල් ලත් එහෙම අන්න මේ දැනුුවක්සාම් පෝෂිත නෑ ඕනනිතන් ඉන්න එන්නට විදධහ මාස්කෝන්න ෑ කියල නැනැ න. එන්නට විදල අපි මාස්කයක උද්දාාන් ඉන්නකොට රෝගය වඩාත් සුරක්ෂිතව. එනි න මෙන්න රෝගතත්ව දෙක මෙන්න පිටහම් ව ප්‍රතිශක්ති කරනා කාර දෙක. ස්වභාවික අ්‍රිය පරිචිත පතිශක්තිය ස්වභාවික අන්න සක්‍රිය පරිචිත පතිශක්ති. ඔගේ ආකාර දෙගක් තවතියනු. එතමයි කෘතිම, මේ ගෙත්තා කාර දෙකක් අපිට හම්බෙනු එකක් තමයි කෘතිම සක්‍රීිය පරිචිත පතිශක්තිය කෘතිම සක්‍රිය පරිචිත පතිශක්තිය දෙවැනි එක කෘතිම අක්්‍රිය පරිචිත පතිශක්ති කෘතිම අක්‍රිය පරිචිත පතිශක්ති ඇතු ඒක කෝමද කිය මේ කෘතිමයි කියන එන්න තක් මගේ අක්්‍රියයිමේ අන එන්න තක් මගින් මේ විදි එකක්නේ කෘතිම පිස්සල ලන්තයන් දරුව සක්‍රියම මේ එන්න තක් මගින් ව්‍යාධජනකයාව ගන්නවා එන්න තක් මගින් අරගෙන විද්‍යාගාරයක් තුළදී ඒ ව්‍යාදිජනකය අඩපන කිරීමට ලක්කරු අපි නිකන් කියමු අතපයි කරලදා අපේ අතපයි හර ගැට හල දාපුවාම් අපිට මුූදත් කරගන්න බැෑ එහෙම මේ දුරුවල කරපු යාදිජනකයා පිලසර වචනයක් පාවිච්චි කරනවා මේ බෙලහීන කරන ලද වයාදිජනකයා එන්න තක් මාර්ගයෙන් අන්න අපිට ශරීර ගත කර කෘතිමයින එන්න තක් මගේ තවද දැම්ම මේ සක්‍රියන බෙලහිීන කරන ලද ව්‍යයාදි ජනකය ශරරට දාපු හාම් ඒ බෙලහීන කරන ලද ව්‍යාදි ජනකයායට එරෙහිව අපේදේය තුළ පතිදේහ නිපදව හැබ අපිට රෝගයවලදනවද රෝගය වැල දෙයන්නේ නෑ රෝගයවැලඳන්නේ නැත්තයි රෝගය හදන්න පුළුවන් එක් කෙනෙක් නවෙේනෙ දැන්ම ඒගේ අතපය හතර ගැටගහලනය අපට දැන් හබයි ආගන්තු කක්කනෙක් අපේ ශරීරය ඉන්න ට එරෙහි අපේ දේ තුළ පතිදේහ නිපද ඒ අපි කිය නොමොකක් කියලද කෘතිම සක්‍රීිය පරිචිත පතිශක්ති එන කෝමදගන් කෘතිම සක්‍රිය පරිචිත පතිශක්තිය කළ ගියන් බෙලහීන කරන ලද ව්‍යාදි ජනකේ එන්න තත් මගින් ශරීරගත කර දේහෙ තුළ ප්‍රතිදේහ නිපදවීමට සැලැස්වීම මගින් ලැබෙන පතිශක්ති අපි කිය නොමොගක් කියලදන්න කෘතිම සක්‍රිය පරිචිත පති ශක්ති. බG එන්නට හෙම එකක්. G එන්නට හෙමක් ඉති එන්නට විදපුහම සහර වෙලා මක්කෙන ලාලද පොි දරුවන්ට උුණන ගැනෙන්න වගේ පුළුව. ඇයි අගන්තුකෙක් කෙනෙක්න රීරරිට දා අනඉද උුන ඇති වෙන්න පුළුව. මේ අනිත් එක්ක නමේ කෘතිම අක්්‍රීිය පරිචිතපති ශක්ති අක්්‍රියයි අක්‍රියයි නම්මේ ආන්න වැඩ අපි අක්‍රියය කිව්වෙයි වෙන ජීවයු තුළ නිපදුනේ අම්මගේ නිපද වෙච්ච පතිදේහ දරුවට ලැබුණේ. එයින් අපි කිව්වා ස්වභාවික අක්‍රී එන මෙතනත් අක්්‍රියයි කියන මගත් විද්‍යාගාර තුළදී පතිදේහ නිපදවල ඒ පතිදේහ එන්න තක් මගින් ලබාදීම මගින් ලැබෙන පතිශක්ති අපි කියන ොකක් කියලද කෘතිම අක්‍රීිය පරිචිත පතිශක්ති. පැදිලිද අන මකද කියන්නේ විද්‍යාගාර තුළ ප්‍රතිදය හදලා අපි ඒවලට කියනව දරුවනේ නිමි පතිදේ මෙන නිමි ප්‍රතිදය හදල අන ඒවා එන්න තත් මගින් ශරිරගත කිරීමෙන් ලැබල් ප්‍රතිශක්තිය අප හඳුන්න්න නා මොකක් කියලද කෘතිම අපක්‍රිය පරි්චිත්ත පතිශක්ති පැහැදිලිද අන් ඔන්න අපි කිව් හැම නං ප්‍රතිශක්ති ආකාර හතරක් ගැන් පාඩන් කරගන්න ස්වභාවික අක්‍රිය පරිචිතපතිශක්තිය දෙක ස්වභාවික සක්‍රිය පරිචිතපතිශක්තිය තුන කෘතිම සක්‍රිය පරිචිතපතිශක්තිය හතර කෘතිම අක්‍රිය පරිචිත පති ශක්තිය. මේක දෙන්න පුළුවන් න්න දරුවන්ට මේක දෙන්න පුළුවන් කෙටි සටහනක් ලියන්න කියල විභා ගෙද දෙන්න පුළුවන් කමතිය පැ එයි දෝක පාඩන් කරගන්න එක වඩා වැදගත්තෙන් බරයි් එහෙමනම් යන්න ඊළඟ ප්‍රශ්නෙට් ස්වංපතිශක්ති රෝග ඇතිකිරීම සඳහා හේතුවිය හැකි සාධක දෙකක් නම් කර බලන ප්‍රශ්න ස්වං පතිශක්ති රෝග ස්වංපතිශක්ති රෝග ඇතිකිරීම සඳහා හේතු වෙන්න පුළුවන් සාධක දෙකක් අනස්වංපතිශක්තිරෝග එකක් තමයි එකක් තමයි අපිට හම්බ වෙන්නේ ප්‍රවේනිික සාධක එකක් ප්‍රවේනික සාධක ක් අපිට හම් වෙනවා ප්‍රවේණික සාධක දෙක අංකදාන්න ඕන්නේ ස්ත්‍රී පුරුෂ භාවේ ස් පුරුෂ භාවේ දෙවැනි සාධක තුන්ගෙන එක තමයි අපි කියන්නේ හඳුනා නොගත් හඳුනා නොගත් පරිසර සාධක පණසර සාධක බලපාන්න පුළුවන් එවා මේ වෙන කොටා හඳුන ගෙන නෑ ස්වංපතිශක්ති රෝග අපි ම්බෙන පතිශක්තිය පාඩම අපිට හම්බෙනවා අන ස්වං පතිශක්ති රෝග හ පතිශක්ති වූනතා රෝග පැහදිලිද අෙන් මේ ස්වංපතිශක්ති රෝග ඇතිවීමට හේදුවේකි සාධක දෙකක් එකක්න්න අපිට තියනවා ප්‍රවේණික සාධක පරම්පරාවේ මේ යට තියෙනවනම් මක් කියන පුළුවන්ද පියන්න තියන දුවට එන්න පුළුව පැහැදිලිද. එවගේ ස්ත්‍රීපුරුෂභාව ගැහැනු පිරිමි බවානුවත් මේ වෙනස් වෙන්න පුළුවන්.ඒවගේ තමයි අපි කියනවා අන විද්‍යාඥෝ කියනෝ මේවා හඳුනා නොගත් පරිසර සාධක මොනෝදි කියන්න පිහරයට දන්නේ නෑ හඳුනා නොගත් පරිසර සාධක මේ සඳහා රජෝ බලපාන්න පුළුවන් කියන කාර පැහැදිලිද. ඉළග ප්‍රශ්ටයමති ස්වං පතිශක්ති රෝගයකට උදාහරණයක් දෙන්න කියලා කීරුම් එකක් තමයි අපිට හම්බ වෙන්නේ මදු මේේහැ එක අපි දන්නව දිය වැඩියාව කියලා කියන ඔබ සාමාන්‍ය ව්‍යවහාර කර මේ මදු මේේ හේ එක හා දෙක කියලාකාර දෙකක් තියෙනු මේකෙන්ගන්න අපිට හම්බ වෙන මේ මදු මේහේ එක කියලා කියන්නේ අන්න අපිට හම්බවෙෙන ස්වංපතිශක්ති රෝගයක් විදිහටයි කිය ක් ගන්න එක තිනන ඒත්ලක්ුදඒ තමයි රුමටොයි ආතරයි රටයි මේ අපිට හම්බ වෙන ස්වංපතිශක්ති රෝගය එක හල ති නුන දෙක් දීල තියන පතිශක්ති වනතා රෝග තමයිද රු ඒ් කියල කිය මේ ස්වංපතිශක්ති රෝග අපිට හම්බ වෙන පාඩන් කරගන්න ස්වයන් පතිශක්ති රෝග තමයි මේ මේ පතිශක්ති කරන පද්ධතිය මගින් අපේ සයිලවලට එරෙහිව ක්‍රියාත්මකවීම ෙතු කොට ගෙන අපේ පතිශක්ති කරන පද්ධති අපේ සයිලවලට ඇට ඇක්කරෝ ඒකපතිඵලයක් විදිර ඇතිවන රෝග තමයින් අප කියන්නේ ප්‍රතිශක්තිස්ව පතිශක්ති රෝග මේ මදු මේ හෙක්ක මතු මටයිතට දෙවනික තමයි අපිට හම්බවෙන්නේ පතිශක්ති පතිශක්ති ඌනතාරෝග පතිශක් ඕනතාරෝග තමයියන්නන් අපිට හම්බන උදාහරණේ ඒඩ පැහදිලිද රට එහෙමන අපි කෙටි විරාමකින් පස්සේ ප්‍රශ්පත්තරය තුෘ ටිකත් එෙක් සම්බන්ධව. උසස් පෙළට හා පහස්්‍රේණය ශිෂ්‍යත්ව විභාගයට සූදානම්බන ඔබ වෙනුවෙන්ම දිවයිනේ ප්‍රවීනතම ගොරු මඩුල්ලක් සමඟ DP එඩියකේෂන් හරහා නොමිලේම ගෙනෙන සජීවී පන්තිමාලාවෑ. දැන් සෑම සතියේ දින හතේම උදෑසන හතේ සිට සවස පහදක්වා. සඳුදා උදෑසන හතේ සිට දහය දක්වා, සංයුක්ත ගනිිතය දුෂ්්‍යන්ත මහබතුගේ ගුරතුමන්, උදෑසන දහයයි තිහේ සිට එකයි තිය දක්වා, තරක ශාස්්‍රය එ මික්ඩර්් ගුරුතුමන්, සවස තුනේ සිට පහදක්වා, ශිෂ්්‍යත්ව වැඩසටහන මංජුල මහන්්‍ර ගුරතුමන්. අඟහරුවාද උදෑසන හතේ සිට දහය දක්වා, බෞද්ධ ශිෂ්ඨාචාරය රත්මලානයේ රථන සිරහිෙමි බෑගන්තලේ ධම්මරතනහිමි උදෑසන දහයයි තිහේ සිට එකයි තිහෙ දක්වා සං්‍යවේදනය හා මාධ්‍යත්්‍යනය අසේල බණ්ඩාරණයක ගුරතුමන් සවස දෙකේ සිට පහදක්වා ්‍යාපාරත්්‍යනය සුපුන් බිධානගමගේ ගුරතුමන් බධතා උදෑසන හතේ සිට දහය දක්වා ගිනුම් කරනය ේනක විල්ලද්දර ගමගේ ගුරතුමන්. උදෑසන දහයයි දිහේසිට එකයි තිය දක්වා, සිංහල ශානක කිරින්දනය ගුරතුමන් සවස දෙකේ සිට පහදක්වා තාක්ෂණවේදය සඳහාවිද්‍යප ප්‍රදීප් ස් දිසානායක ගුරතුමන්. බ්‍රහස්පතින්දා උදෑසන හතයසිට දහය දක්වා ඉතිහාසය බිනර දිසානායක ගුරතුමන්. උදෑසන දහයයි දිහේසිට එකයි තිය දක්වා, ෘෂිකර්මවිද්‍යාව සුදත් වික්‍රමරත්න ගුරුතුමන්, සවස දෙකේ සිට පහදක්වා ජෛවපද්ධති තාක්ෂණවේදය ශ්‍රීමමාල් හෙට්්‍යාරච්චි ගුතුමන්. සිකුරාදා උදෑසන හතේ සිට දහයි දක්වා, දේශපාලන විද්‍යාව මිරෝෂණන් ඩැඩිගමුව ගුරුතුමන්. උදෑසන දහයයි තිහේ සිට එකයි තිය දක්වා පූගෝල විද්‍යාව සම්පත් අල්දනය ගුරුතුමන්, සවස දෙකේ සිට පහදක්වා, ජිනරු ක්ෂණවේදය මහිමල් ජයකොඩි ගුරතුමාන් සෙන සුරාදා උදෑසන හතේ සිට දහයි දක්වා තොරතුරහා සං්‍යිවේදන තාක්ෂණය නීල් ප්‍රසන්න ගුරතුමාන් උදෑසෙන දහයයි තිහේසිට එකයිතිය දක්වා බෞතිකවිද්‍යාව සී අතුකෝරල ගුරතුමාන් සවස දෙකේ සිට පහදක්වා ආර්ථික විද්‍යාව තිවංක ගොඩවෙලගේ ගුරතුමාන් ඉරිදා උදෑසන හතේ සිට දහය දක්වා රසායන විද්‍යාව ශ්‍රීණක් වික්‍රමසිංහ ගුරුතුමන් උදෑසන දහයයි තිහේ සිට එකයි තිය දක්වා සාමාන්‍ය ඉංග්‍රීසි ආRA ජයවර්ධන ගුරුතුමන් සවස දෙකේ සිට පහදක්වා ජීවවිද්‍යාව සුනන්ද කරුණාරත්න ගුරුතුමන් උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගේ ජායකරන YouTubeු ලයි් තාක්ෂණය ඔස්ේ අදම ඩDPියෝකන් නාලිකාවට පිරිසෙන්න්න ලේස්ටෝ ඇ්ස්ටෝ හා හවාවි ඇබ්ගලරි හරහා ඩි එඩියකේෂන් ඇප් එක ඩවන්්ලෝඩ් කරගන්න. ඒ වගේම ටලිග්‍රෑම් ඇප් එක හර හා ඉගෙනගන්න කැමැතිනම් අදම ඩDP එඩියකේෂන් නිල ටිලිග්‍රෑම් ගුප් එකට නොමිලේ සම්බන්ධවන්න. සර සවිසහිනය වෙනුවෙන්වෙහෙසෙන මතු දිනක රට දිනවන. බුද්ධි බලකාය වෙනුවෙන්ම ලංකාවේ ලොකුම ඔන්ලයින් පාසලෙන්. ලංකාවේ ප්‍රවීනතුම ගුරුවරු සමඟ අපොස උසස් පෙළ පාඩම්. අපි කිව්වා සීමආකාරරි ගර්ශණ බලයම් කෘ්ට දෙකක් අතර ස්ට දෙක තෙරබී ඇති ප්‍රමාණේ ත්න් පු් කතරා බිලම්භපති ක්‍රියාවට අනුවම සමාන පතික සාමාන්‍යය පෙලදිී දරුවමන් එකක් ඉගෙනගත් එඒ ද මාන තලය ගැට දැන්ීඩ තියවා දෝට අපි කියනවා එහි අගේ හතරයි කියලා. එන ඔවුලෝ ප්‍රධාන වශයෙන් මුළුව රදදාගන්න ඕන කාරණාව තමයි මේ කිසියම් තැනක සීමාව තියෙන්නනම් එක බමස් සීමාවයාගේ යයි. දුණ සීම වයාගේයි අගයන් දෙකළ මයි පැහැත් දිලිෝම පැහැත් දිලියෝම එකම අගේතක කියන්න වසාකත ක්‍රියාවලිහද නවි එකමි පලවෙනි කතා කර නව්‍යතා සම් පදනයගෙන කිනුබේෂන් මේවට ගැනු පිරිමි බේදයක් නෑ කක කුඩා ේදයක් නෑ වයස බලපාරන තැන්ගුවය ඉටිපන්දම ගාවතියෙන වාතාංශදල රත්වෙනෝ පපතුන මරවිතියාගන ගනක්්‍රයා දුණ වාතානසුව පෘතුවිින් දහින් පංු හතක් පිතරම දරුණය ගොල දන්නවාම සාගර වලින් ජලයෙන් ැහිලතිීන් ප්‍රධාන වශයෙන්ම සාදර හා මුහුද වල තියෙනවා දරුණේ ජලයි ජකඩවල විච්චාලය සන්නජතා ගැන හිතවත් පැරස්ැරිුවංගුව යනකොට වංගු ඇතුල් පැත්ත බාතයි අං පිට පැත්වසයිිෝදයිහ ිකමනි පේප තබේ අපි කලින් කතා කරවා දත්ත ජීවරචක්‍රය අති තුත්ග ඒ කියගේ පසාරනතාවය සහරයකය ප්‍රසාරණය කියන කොනිසෙන් පස්සේ ශේත්‍ර බලප්‍රසාර ඒනන්න උපදදිියුල්ලක් අපටද ගේන්න උපදදිියුල් පොනද අලතසක්ති අධිරච දෝ ඉල්ල ෙඩිය අදැම ොද නබේ ට නයගතයන්ගේ මුදල් ලබුණනා සිද් වෙන ලපාන්ග මොකක්ද මුදල් කියනවත්කම වැඩි වෙනවා. ගේ නායගැතිකිනවත්කම අඩුව ඔබගේ සංකල්ප ගොඩනැගලට පස්සේ මේ ගැටලුවට අවතීරණ වඩ පුුව. නැත්තා පාර ගාන බලපුග හම ඔබට ගානහදන්න බෑ. මම ඔබට දත්ත වර්ග ගැන කියලද උන්නා සහ මේ එක්ෙල් වර්ෂිතති ඇතුල හැසිරෙන අකාර කහිපයක් කියෙල්ද. අවේද අයනා කට්ශක්තිල තංගිවුල්ල කාර්ණිගලල් ඔොන්ඩු කර එට්ච. ගොක්කයි ත්‍රය යෙනවා උපරිම මිල විම සමතුළදමල වැඩි කිරීම සමතුලද ප්‍රමාණය බෙදීම දෙක හැටීට අපි ඉස්සර්ලම යම් පරිසරයක සුභාවිකෝ හමුවන ශාක සත්තු අයින් කරලා අපි ඕේ අපිට ඕන සත්තුව ඇතික එහෙම ගිහාම කිසියම් ආකාරයක පරිසරයත්තයක ගැටීමක්. පIP වර්තනාංකය සෙවීමට භාවිතා කරන වීදුරු කුට්ටිය තියෙනවා හොන වගේ ප්‍රතිබිබියාද පේන කියලා දැන් ගොඩක් දුට සමපාත් වෙලා තියෙනෙ දෙපසත චරිත කරමින් බලනවා. තාපශක්ය මකින් දැම්ිඳන කඩදා සය ගිනි ගත්තපු කල දක්වා. එනට මිනිම ො සෝිය මතෙන්බ රු කාර ඔන්න හුමාලේ එනකොට බලන තලබම්බරයට මොකද වෙන්නේ කියලා. හරිටම අවධකෝනෙන් ආවම පූුණ අප්‍යන්තර පරවාත්නය පටන්ගන්නම කිරණය මේ මූනතේ අඩුමකෝනය එනවා කියලක කියන්නේ මෙ මේ යටමූ නැතේ ඇතටම තමයියන් එනව තිර අපින කොටස් හතලස් හයක් එකන දසම හතරයි හයයි සිරස් නලේ හර ඉහලට පැමිණවා. බලාන දැන් දරුවන්ට පේනවා. හර බටේ ජලමාර්තම වේගයෙන් ඉහල යනවස්ථාව. ක්‍රම් තුන්සිියයට වඩා මදක් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ.ල ක can see සල. Right, sizes. And here I have three beakers uh, with water with different colors. පටග අපි අවසන් කරා බලන්න ස්වංපති ශක්ති රෝග පිළිබඳවයි අපි අවසාන වශයෙන් සාකච්ා කරමින් හිටිය අපි ඒකට තව එකක් එකතු කරා ස්වංපති ශක්ති රෝගහා පතිශක්ති ඌනතා රෝග ගැනත් අපි මතක් කර අපි යමු ඊළඟ ප්‍රශ්්‍රය මොකක්ද කියලා බල පහත එක්ෙක් අව විව්වෝවල දැකී හැකි අපිච්චල පටකවාරගේ තියෙන තයිරෝයි වාසනාල ගුදමාර්ගය බරෝමන්් ප්‍රාවරය පිටත බිත්තිය තයිරෝයි් ග්‍රන්ති අනිට හම්බේනෝ සරල ගනාකා රපිච්ච දෙයක්ති සර ගනාකා රපිච්චදේ සරල ගනාකා රපිච්චදය. ස්වාසනාලෙන් නාස්මාර්ගය ස්වාසනාලය ස්වාස නාලික මේ හැම එකේම අපිට දකින්න පුළුවන් වෙනි වයාජ වයාජ ස්තරීභූත ස්ථම්බික පක්ෂමදරපිච්ච මකද කියන්න වයාාජ ස්තරීභූත ස්ථම්බික පක්ෂුම දරපිච්ච. ගුද මාර්ග මතකතයාගැන මේ ගර්ෂනයට ලක්වන තැන්වල අපට දකින පුළන් ස්තරීභූත ශර්කමය පිච්චද කොයද මේ මොක කුහරය ඇතුළේ ොකුවෝල ඇතුළු ආස්තරනය අපි ආර බෞතික ජීරණය කට ලක් කරන කොට අන්න මේ අපිච්චදේ ගෙවිල යන එහන්දා මේ මොකුවර ඇතුළු ආස්තරනය තියෙන තරී ූත ශල්කමය පිච්චදය හම ස්තරීභූත ශල්කමය අපිච්චදය යෝනි මාර්ගය බිත්තිය සරීභූත ශල්කමය පිච්ච දෙයක් එවගේම ගුද මාර්ග බිත්ති පැදිලි දෙනම් ගුදමාර්ග බිත්යතියෙන් ස්තරීභූත, තරභූත ශල්කමය අපිච්චත් ශල්කමය අපිච්චත් බ්‍රෝමණ ප්‍රවරයේ බිත්ය මතක් වන්නු නද අපි මතක් කර බ්‍රෝමණ ප්‍රවරයේ බිත්තිය අපිකුවාද සරල ස ශල්කමය අපිච්ච දෙයක්ති සරල ශල්කමය මේ අපිට අහම්බෙන අන්න ප්‍රධාන තරවිට්ග්‍රන්තිය සරලගනා කාරපිච්චද ස්වාසනලේ ව්‍යජස් තරීභූත ස්ථම්බික පක්ෂ්මදර ව්‍යජස් තරීභූත ස්ථම්බික පක්ෂ්මදර මේ දරුණු පටලේ දරුණු පටලේ මත අන්න ස්තම්බික සයි අ මේ පාදීය දරනු පටලේ මේ දරුවනේ දරණු දරනු දරනු පටලේ මේ දරුණු නෙවේ මේ සයිල පේලි දෙකක් වගේ පෙවුුණට හැමසයිලයක්ම පටන්ගන්න දරුණු පටලෙන් හැබැයි න්‍යස්ටි නං පේලි දෙකකට තියනෙ පෙනු මේ පොඩිසයිලවල න්‍යස්ටි එක පෙළකට තියෙනු මේ ලොකු සයිලවල න්‍යස්ටි ආන්න ඔයතමයි අපිට හම්බේ වෙන්නේ ව්‍යජ ස්තරීූත ව්‍යජ ස්තරීභූතනය ස්තරීභූත වගේ ත ස්තරීභූත වගේ එ තමයි නම පාවිච්චි කන්න ව්‍යයාජස් තරීභූත ස්තර දෙකක් වගේ හැබැයි හැමසයිල්ලයක්ම පටන්ගන්න දරුවනය දරුණු පටලෙන් හින්ද ස්තරීභූත කියන්න බෑ එන ව්‍යාජස් ස්තරීභූත උස සයිල්ලනි ව්‍යාජස්තරීූත ස්ථබික නොේතකොට ව්‍යාජස්තරීභූත ස්ථම්බික පිචච මේ නිදහස් පෘෂ්ටේ පක්ෂ්මතිය නො නිදහස් පෘෂ්ටේ පක්ෂ්මතිය අනිදගන ව්‍යාජස්තරීභූත ස්තම්බික කෞද వ్యాజస్తీభూత స్థంభిక పక్ష్మదర్ వ్యాజస్తరీభూత స్తంభిక పక్ష్మదర్ అన్న పిచ్చదే పేరు వ్యాజస్తరీభూత స్థంభిక పక్ష్మదర్ వ్యాజస్తరీభూత స్తంభికై నిధాస్ పుష్ట සමහර සයි වෙනස් වෙලාතිය නො අප සමහර සයි ශලේෂ්මලය නිපදවන සමාර සයි ශලේෂමලය නිපදවන කලස් සයිල බවට පත් වෙලාද ඔබ දන්නවා අපේ මේ වෙනස් වෙච්ච සයිලය අපේ නස් මාර්ගගේ තුළ ශේශමලේ තීර. පැ ඇගිල දර බැලුවූ තන්න ලනු ස් ලේෂ්මලේ නිපද වන්න මේ කව් කලස් සයිලමගේ එන ඔන්න පැහැදිලි කර ගත්ත අපඒකෙන් අප ිච්චද වලින් අනිත්තයි අපි දන්නේ වන දරුවුණේ සරල ගනාකාරයිකි වවාහමමේ දරුණු පටලේ මත ගනාකාර සයිලම් මේවා සරල ගනාකාර

සරල ශල්කමේ මේ ස්තරීභූත ශල්කමේ ශල්කමය සයිල අන මේග සයිල පෙලි කීපයක්තේනු ශල්කම ස්තරීූත ශල්කම පැහදිලිද ස ස්තරීභූත ශල්කමය අපේ හ උදාහර මොකකෝර ඇතුළු අස්තරනය ගුද මාර්ග බිත්තිය යෝනි මාර්ග ිත්තිය ටිකා අපිට ගන්න පුොු. සරල ගනාාකාර අපික තයිරෝයිඩ් ගරන්තිවල් ආන අපිච්චදේ. මේ සරල ශල්කමේ කුදුරකේෂනාලිකා අන්තස්්චදේ මතකර ගන්න දරු. රුදුරකේෂනාලිකා බිත්තිය කියන කන රුදුරකේශනාලිකා වල ඇතුළ බිත්තියාන් රුදුරකේෂනාලිකා අන්තස්්චදේ. බ්රෝමන් ප්‍රාවර බිත්තිය එඩ අමතරව ගර්ථ හා ගර්ත ප්‍රනාාලවල් පෙනහළ වල අපට හම්බ වෙන්න ගර්ථන්ර් ගර්ථ ප්‍රනාාලේ මේගෙත් සරල ශල්කමය පිච්චද දකින්න පුළුවන් මෙ පාඩන් කරගත් මෙ කොයිවෙලේ හරි විභාගෙට අපෙන් අහනු පැහදිලිද නොවන්න අපි පැහැදිලි කරගත්තා මූලි කාරණාටික මේකින් වටින්නේ මෙ මේ ව්‍යයාජස් තරීභූත ස්ථම්බික පක්ෂ්මදර හඳුනුවන්න කිවෝොත් සෑම සයිලයක්ම දරුණු පටලේ නාරම්භ වෙන හැබැයි නිදහස් පෘෂ්ට සමාන නෑමි මේ සයිවල නිදහස් පෘෂ්ටමේ මෙගොල්ලන්ගේ තව මට්ට. සයිලවල න්‍යස්ටි මට්ටම් දෙකතියන් පොඩිය අයගෙන ්‍ය අස්ට්‍රි එක මට්ටමක ලොකවායගේ න්‍යස්ටි තව මට්ටම ඔන්නව කරුණු ටික කියන්න ව්‍යාජ ස්තරීභූත ස්ථම්බික පක්ෂ්ම දර අපිච්ච දහ දුන්වන්න කිව්වොත් සෑම සයිලයක්ම පාදය දුණු පටලේ ආරම්භවේ එකයි නිදහස් පෘෂ්ට එක මට්ට මේ නොපි හිටයි මේගොල්ගේ නිදහස් පුෘෂ්ට එක මට්ටමක මේ ගොල්ගේ තව මට්ටමක් පැදිලි අ සයිල මට්ටම් දෙක තිේ. ඒත් හරි න්‍යවස්තිි මට්ටම් දෙකක දකින්න පුළුවන් වෙනසයි. හෙම පටක අපි කියනව මොනවක් කියලද ව්‍යාජ ස්තරීභූත ස්ථම්භික පක්ෂ්ම දර් මෙවායේ නිදහස් පෘෂ්ටේ මනති පක්ෂම දකින්න පුළුවමු. අපි හමු ඉල්ලඟ ප්‍රශ්නය බල මිනිසාගේ කුඩාන්තරයට අයත් කොටස්තුන දක්වා මෙ බල කුඩාන්තර අපට මේ මීට කල්නුත් මට මතකයක් තිය නවා අපිට හම්බුුණා කියලාම අපට හම්ෙන ආමාශය අමාශයෙන් පස්සේ අපිට හම්බෙනවා ග්‍රහණී මේ ග්‍රහණී රූමේ පාඩන් කර කර අන ඇද ඇන්ද පාඩන් කරන එක තමයි හොඳ මේ ග්‍රහනිී මේ ආමාශයෙන් පස්සෙ තියන කුඩාන්ත්‍රයෙන් එත ආමාශයෙන් පස්සෙතියන කුඩාන්ත්‍රය තුර මේකේ මේ ආරම්භක කොටස ග්‍රහණියම අනට පස්සේ ඉතිරි කොටසමේ මෙතැනින් පටන් ගන්න ඉරිොටස මේක බොහොම දගරමය කොටසත්ද

శూన్యాంత్రిక శూన్యాంత్రికే శూన్యాంత్రిక్ మే శేషాంత్రిక ්‍රහණය සුන්්‍යන්ත්‍රිකය ශේෂන්ත්‍රරිිකය අපේ කුඩාන්ත එත මේ සම්පූර්ණටික තමයි අපි කියන්නේ ඒකෙත් නම දීගෙනමයම් මෙ තුන් දෙනාව එකතු කරපුහම අපි කියන කුඩාන්ත්‍රය කුඩාන්තරය එම නැත්තම් ශේෂන්ත්‍රය කුඩාන්තේ නැත්තං සුද්‍රාන්තය ශේෂන්ත්‍රයන වෙයි කුඩාන්තයේ නැත්ත සුද්‍රාන්තය කුඩා බඩවෙල කිය එන එක කොටස්තුනයි ග්‍රහණය සුන්්‍යන්ත්‍රිකයේ ශේෂාන්ත්‍රික මේ මාරුුණොතින් දරුවකුට මරුවෙන එක වලක්ව ගන්න පුළොන් වෙන මේ විදිරණ මෙයා මේ විදියට ඇවිල්ලා සම්බන්ධ වෙනවා වෙන මෙ අත් එක්ක ත් එක්කද මෙැනමින් උණ්ඩුකය එ උණ්ඩුකේ තමයි මහාන්තරයේ පටන් ගන්නම මෙතියන අපිට හම්බ වෙන උඩට යන ආරෝහ ම අරෝහණ මහාන්ත්‍රයනෙවේ දරු අරෝහණ මහාන්ත්‍රිකය මේ පැත්තට යනවා තිරස් මහන්ත්‍රික අවරෝහන මහාන්ත්‍රිකයේ විදිර. මෙ තමයි යර අපේ උන්ඩුක පුච්චේ මේ උණ්ඩුක පුච්චේ. තමයි ඉදිමෙන්නේ සුදර ජීවී ආසාධන හේතු කොටගෙන ඉදි මේ නවාදකින්න ොලග ත අපි පැඩි යිට්ස් කෙල කිය පැහැදිලි අන් එමනතු මේ මේ ගල් වෙලි අන්න තියන එකක්කේ ම මේය තාමත් මේ ලෝකේ තියෙන එක තැනක අපි පුදුම තැන්ව ලිඉන්නේ ද අපි තාමත් හිතන් නො මේ අපේ නිය පුතුකාපුහම් මේකට යනො ගල් ඒ මේක නෙවේ මේ පැහැදිලිකේ සුද්‍රරජීවී ආසාධන හේතු කොටගෙන ඕනම කෙනෙ එක මේක ඉදිවෙන්න පුළුව එමනු අපියොක් කපලයිංකර මෙන මෙතර තියනවා කපාටයක් දරු මේබලන් මෙ මෙතන තියෙනවා කපාටයක් ඒ තමයි මේ ආන්න මෙ මේ විදිහයට කපාටයක් අපිට හම්බරු මේ හොතනින් තමයි කුඩාන්ත්‍රය තුළ තියෙන ආහාර මහාන්තරයට ගලනක පාලනය කරන්න වෙනම කපාටේ කපාටේ නම දීල තියෙන මේ දෙන්නගේ නම මෙයා කවුද උන්ඩුකේ මෙයා ශේෂාන්තරය තොර මම උසස් පෙල කරන කාලේ පාඩන්ගරගත ඔන්න ඕෝ කිව කපාටේ මට මතකයි ඔය කපාටි කියන ශේෂාත උන්්ඩුක ක පට වන්න බලනු මේ දෙන මාරුණත් ොකතමයි කර දිර සමරලට පටේ මාරු ුන්්‍ය අන්ත්‍රකයේ ශේෂාන්ත්‍රකයේ ේන්ත්‍ර ද සුන්්‍ය අන්ත්‍රකේද මෙදක කෙනකුට මරුුවන්න පුුවන් හැබැයි ඒ මරුණනාද කියලා අපට හරියට බලාගන්න පුළුවන් මොගෙන්ද මේකට කියන්න මේ කපාටයට කියන්නේ ශේෂාන්ත්‍ර ශේෂන්ත්‍ර උඩුකශේෂාන්ත්‍ර උන්්ඩුක කපාටේ අන්න එහෙනම් හරිනි එනම් මේ උන්ඩුක මේ කෑල ශේෂාන්ත්‍ර එකයි කපාටය අමදිලති සේෂාන්ත්‍ර උණ්ඩු කපාටය කියල නමදිල තියෙන මේ කියන කාරණෙත් එක්ක. එඳන්න මාරුවේෙන නෑ දරුවෙකුට මේක සේෂාන්ත්‍ර උණ්ඩුක කපාටය නම් පැත්ත උණ්ඩුගේ මේ පැත්ත සේෂාන්ත්‍රය එහනම් මැදකඇල්ල සුන්නේ අන්ත්‍රකේ. උඩග්‍රහණී කියන අපි ද පැහදිලිද. එනම් ඔන්න බලන්න කොටස්තික පැහැදිලි අපිට එක? एक ग्रहणीय ग्रहणीय देख शून्यंत्रिकुन शेषांतरिकोटासन यह मूल अंगा प्रश्न है बल නිසාහර මාර්ගයෙන් ශ්‍රාවේ වන හෝමෝනතුනක් නම් කර. අපි දන්න ආමාශයෙන්නවා ගස්වී ගී ඉඩමතර අපට කුඩාන්තරේ නැත්තන් ග්‍රහණයෙන් ශ්‍රයන සිිකටසිකොලසි ගස්ීසිටී කොලිසිස්ටකයිනීන් මෙන්න අපිට හම්බ වෙන හෝමෝන තුනක් අහරමාර්ගයෙන් ශ්‍රාවේවර් පැදිලිද යමුඉළඟ ප්‍රශ්නේ. ආහාරවල අඩංගෝ ප්‍රෝටීනවල කෘත්තයන් දෙකක් සඳහන් කරන්න. බලන ප්‍රශ්නයරිට කියව? ആഹാര വലത്തേന പ്രോട്ടീൻ വല കൃത്യ അന്തേക്കൗ മുന്നോട്ട് വേദഗത്തെ എമൈനോ ആംല സ്പമൈനോ ആം ലൈ කිය අපිට අත්්‍යවශ්‍ය ඇමයි ෝම්ල ික්ත්තේරුම්ඇතුරයි අත්‍යවශ්‍ය ඇමයින්ෝම්ල ටික අපිට ඕන වෙනවා අපිට ඕන කරන ප්‍රෝටීන හදාග අපේශරීරයට ඕන කරන පතිදේහ හෝමෝන එසයිම් පැහැදිලි අන් ලාස්සෝක් ලේ තියෙන සමහර පෝටීන වරග මෙන මේවා හදන් රුදුර සයිල හිමෝග්ලොබී මේ හදන්න ඕන කන ඇමයි නෝම්ල ි කත්තියනු ඒ මයිනෝම්ල ටික අපිට ගන්නනං අපිට පරෝටීනා හාර ගන්නවිර. එනම් ප්‍රෝටීනවලින් හිටුවෙන එක වැදගත් කාරණාවක් තමයි මක්කරන එකද අපිට අවශ්‍ය කරන ඇමයි නුවම්ල සැපය. එනම් ප්‍රෝටීනවල වැදගත්කමක් ඇමයිනුවම්ල සැපයි. දෙක වර්ධනය හා අලුත්වැඩියාව සඳහා දායක දෙක වර්ධනය හා වර්ධනය හා, අලුත් වැඩියාව සඳහා බර්ධනය හා අලුත් වැඩියාව සඳහා දායක එවගේ මෙම තිරණන් ඒත් ලකුණු දෙනු ප්‍රතිදේහ එසයි එසයි හෝමෝන නිපද වී එකක් ඇමයි නොෝම්ල සැපවීම වර්ධනය හා ලුත් වැඩියාව සඳහඳයකවම් පතිදේහ එසයිම් හෝමෝන නිපදවීම සඳහන් ප්‍රෝටීන ඕනව මේක තියරුණන්ගේත් ලකුණු දෙරු ශක්ති ප්‍රභවයක් ලෙස ශක්ති ප්‍රභවයක් ලෙස ක්‍රියාකිර ්‍රභවයක් ලෙස වේ අකිර. එකන ප්‍රෝටීන වලට පුළුවන් අපිට ශක්තිය ලබාදීම කරන්නත් පුළුවන්. ප්‍රෝටීන කඩල සොසනයට ලක් කරන්න පුළු. හැබයි ඒ ෙච්චර හොඳ වැඩක් නෙවේ මුොකද ප්‍රටීන කඩනවා කියලා කියන්න අපිට ගඩ ලක් ඕන වෙච්චහම මල් පෝචියක් තියන්න අපිගේ දල්ල මල්පෝච්චි බිමතිල යන්නන්නේ සමරලා අර මල්ටික ගහේ බිමට ගිහිල්ලනේ අන්න. ි බිට අදගන්න එ අපි කරන්නන්නේ ගඩල් දෙකක්ත් කියේලා අන්න කුඩිින් ල් පෝච්චේතිය. අපිට මෙහම ගඩල්ලක් ඕෝන ච්චම අපි අලවංගුවක් කර හමත්දත්තන් යකඩ ඉන්නක් නේමක්කර උපකරණයක් කරන් ගෙදර බිත්තියේ අන්න හාර බිත්තියෙන් ගඩොල් දෙකක් ගලල ගන්නේ එෙදර බිත්තිය හිලක්නෙද පැහැදිලි ඒවගේ අපේ ද එහය තුල ප්‍රෝටීන කියලා කියන්නේ ඒ බොහෝ ඒවා විියව්හ සාධන දරබ්්‍ය ඒ එස තවේ හෝමෝන සමාරයව ආරක්ෂාවට වැදගත්තන පතිදේහ පැහැදිලි. සමාරයව අපිට හම්බ වෙන පලාස්ම පෝටීන වගේය එති ඒවා පිටිතා වැදගත්තේ. ඒ පරෝටීනි කඩල්ලා ශක්තිය නිපදවන්න පාවිච්චි කරනවා කියන්නේ හරියට ර ගෙදර බිත්තිය කඩලා ගඩුල් ටි ගත්තව වගේ වැඩ එක ගැලපෙන්න්න. එහමෝන හ අපේ ප්‍රතිසක්තිය දුරුවල වෙනවා. අපේදේ ක්‍රාකාාරිීතය දුරුවල වෙලා අපට ප්‍රශ්න ඇති වෙනවා දකින්න පුල ෙතමයි අපි කියන්නේ ගහනයකට මානවයාට පෝටීන අත්‍යවශ්‍යයෙන් ලැබෙන්නෝ. ප්‍රෝටීන ලැබෙන්න්න ඕනෑ හේතුවඇයි අන්නඒම නැත්තං අප අපි ප්‍රෝටීන හිගවනුත් අපේ ශරීරය තුළ අන්න පෝෂක හිගවනොත් කාබු හයිඩවටිවරනු ලිපිද. අප ප්‍රෝටීන කඩ් ගත්තොත්තේ මනන් අපට ොකුහානයක් සිද්ධ වෙල අප ප්‍රතිශක්ති කරන පද්ධති දුරුවල වෙලා අපි ඉක්මලින් රෝගවලට ආසාධනය වීමගේ තත්ත්ව ඇති වෙන්න පුළු. මෙන්න ප්‍රශ්නයට අපි උත්තරයක් ගත්ත ප්‍රධානකෘත්ය දෙකයි අපෙන් හව අපි හතරක් ගත්ත මේ හතරෙන් ඕනම දෙකක් තියෙන ඕනම් ලකුණු හම්බව. අක්‍රිය විභවය යනු කුමක්ද බලන ප්‍රශ්නමකක් ්‍යහන්න කියලා අක්‍රිය විභවය යනු කුමක්ද කියලා පෙන්හ අක්‍රිය විභවය යනු කුමක්ද බල මේ අපිට හම්බ වෙන නිවුරෝණය මේ නිවරෝණය අක්ෂණය අපිටිකක් ලොකුවට ඇඳල තිීනවා තුළින් ආවේගයක් ගමන් කරන්න නෑ කියන්නේ මෙනි වුරෝණය අක්‍රියව තියෙනවා කියලා කියන්නේ මේ අක්ෂණ පටලේෙන් පිටත දනයි පටලේෙන් නතුළතරිී යි මෙෙන මෙහෙම තියෙනවන මේ අක්ෂනය තුළින් මේ අක්ෂණය තුළිින් ආවේගයක් ඉදිරියට ගමන් කිරීමක් සිද්ධ වෙන නැයි විභාවෙන සතියෙන්නේ මෙතරන දරුවමි මෙතකොට එතර බැට්‍රික ල්ලක් වගේ දනාග්‍රඇත්ති නොරිනාග්‍ර ඇත්තියෝ විභාවනුක්‍රමණය තියෙන්නන්න රින්න ද ල්ලෙක්ටෝන ගනත්වේ වැඩ රින්න පත්ත ල්ලෙක්ටෝන ගතේ අඩ දැ පැත්තේ ඉ ඉලෙක්ට්‍රෝන රන ඉද ගටයන ඕගෙන බැට්‍රික ඇල්වෙන්නේ අප හම්බනේ වියලිකෝෂයක වෙන්න ඕක එනම් මේ එක තියෙන භාවෙනන කොතරදබ මෙෙන මෙත අන්න ඔන්න ඔඒ කියන විභව වෙන සක්තිය නොම් මෙ වී අපි හුන් වොනහෙන අක්‍රිය පටල විභව නිවරෝණයක් තුළින් ආවේගයක් ගමන් නොකරන අවස්ථාවේ අක්ෂණ පටලයෙන් පිටතහා ඇතුළට විභවානු ක්‍රමණයන් නිවරෝණයක් තුළිින් මේ නිවරෝණයක සෛල දේහේ දරු අප මේ වගේ අවස්ථාව අපි අඳගන්න ොඩික් සයිල දේහේ මේ විදිී මේ සෛල දේහේ න අස්්ටිය මේ අස්්ටිය අපිට ඕන මේ ආාව නෙමි මේ අක්ෂණේ අක්ෂණ පටලයෙන් පිටත දන ලෙසත් ඇතුළත රෙන ලෙසත් ආරෝපන ව්‍යාප්ත වෙලා තියනවා අක්‍රියව තියෙනකොට මෙන මේ අවස්ථාවේ පටලේෙන් පිටතහ ඇතුළත විබව වෙනසා අපි කියන ොමුගක් කිය අක්‍රිය පටල විභාවය මේකේවී සමානයි රිනහැටයි මිලිවෝල් එවගේ මන්න රි රිනාසූුවයි අතර ො මේම ලියන්න රින හැටයි රිනාසූුවයි අතරන්න දකින්න පුළුවන් වේ අ්‍රිය පටල්ල විබව. තු මෙ මෙහෙම ආරෝපණ ව්‍යප්ත වෙලා තියෙන වන අන්න එහෙමක්ෂණයක් අපි කියන්නේ මක්කෙලා තියනෝ කියලද ද්‍රවණය වෙලාතිී මේක දරවන තකොට ඔන්න කාරණක් ගණනාවක් උතනදී ආාවලීට. ද්‍රවනය හඳුන්ව ඔන්න හඳුන්ව අක්ෂණ පටලයෙන් පිටත දන ලෙසක් ඇතුළතරින ලෙසත් ආරූපන ව්‍යාප්තෝ පැවතීම දරව එකත් කිව්ව. අක්‍රිය පටලවි බවය හඳුන්ව නිවුරෝණයක් තුළින් නවේගයක් සම්ප්‍රේෂණය නොන අවස්ථාවේ අක්ෂණ පටලයෙන් පිටතහා ඇතුළත විභවානුක්‍රමණය අන්න අපි කියන අක්්‍රිය පටල විබ මේක අගේ කීයද ඊලක ප්‍රශ්නපත්තරයක තියෙන පළ අක්‍රිය පටල විවය කොපමනද කියෙ වො අන්න රින හැටයි මිලිෝර්ස් රිසුවයි ඇත පැහැදිලිද එඟ පිළියම උත්තරේ අපේ උත්තරේ අක්‍රිය පටල විභවයයනු කුමක් නිවරෝණයක් තුළින් නිවරෝණයක් තුළින් නිවරෝණයක් තුළින් ආවේගයක් නිවරෝණයක් තුළින් ආවේගයක් සම්ප්‍රේෂණය නිවරෝණයක් තුළින් අවේගයක් සම්ප්‍රේෂණය නොවන අවස්ථාවේ එනම් නිවරෝ දේහලී අගේට පැමින්න නැති අවස්ථාව අක්ෂණ පටලෙන් පිටතහා අක්ෂණ පටලෙන් පිටතහා ඇතුළත විභාව වෙනස්සවේ අන්න. වචනයක් පාවිච්චි කරා දේහලීයාගේට පැමිණ නැති අවස්ථාව. දේහලීියගේ එනව කියලා කියන්න ඔබ අල්පෙනිත්තක් කරගෙන හමට තිබ්බා දැනවද ඇන්න කියලා න. තම හමමට තිබ්බ ඉතරෙන ඇන්න න. මේ අල්පෙනිත්තෙන් අපි අන්න හමට වේදනාව දැනන්න අයින්න ඕන අවම ප්‍රමාණයක්තින අන්න එකතමයි දේහලීයාගේ කිසියම් උත්තේජයක් සංජානනය වීම සඳහා එම උත්තේජය සතුව පැවතියුතු අවමතීවරතාව ඔබට තේකක සීනි රස දැනෙන්න දාන්න ඕන අවම සීණ ප්‍රමාණ උපරිම නෙම උපරිමදො කෝමට ති කට එලෙෙන්න්න පැණෙරහයි අපි න් දක්දාල තව සීනහන් දක්දාල අපි දිය කරලා අපි ඒෙන් ටිකක් බීල බලන්නේ රසයිදක අපි පවන අපි තේබො පැනරහට හැබයි ලෝකයේ තේබොන්නේ තේරහට අපි හරි අමුතු ජාතියක්න අපි දොඩම් වී දුරුවක් කදල ඒකට සීනිදාලබොන් ඒකොට ඉට හොද වතුර දදුරුවක්රග එකට සීනි දා ිීව ඇතු රොඩක්ම් වීදුරුවත් අපිට හම්බේ නොරහද පැණිරා හම්බේ දොඩං බොන්න දොඩන් රහට මේ බයිල ජිනෙවෙක් පැදි දොඩං බොන්න දොඩක් රහට එනම් ොඩම් විදුරක් කදාගෙන ඒක අපේ දිව හුරු කරගන්න ඕන පශ් යරණය එකයි අපි ලෝකයේ අධික ප්‍රමාණයක් ලුණු කන ජාතිය එයින්ද අපිට ලුණුවලින් අන්න හියිබ්ලක්් පෙස අපි හදාගන්න ජාතිය ගහනය තුළ අද්ද විශාල ප්‍රමාණයකට අධික රුදුර පීඩ නේතිීරු ල සෞඛක සංවිධානය කියන අපි අධික ප්‍රමාණයක් ලුණු ආහරයට ගන්න අපි හැම්ම වෑන්ජනයකටම ලුණුදා අවසා මොකද කරන්න අපි ඔක්කෝමටික බත්ක වටට බෙදාගෙන් ඔක්කොමටික කාපු හාම සම්පරයුක්ත ලුණු මාුවල් ලඋතුලුණු හම්බෙල අපි මැල්ලුමක් ඒකටත් ලුණු දාලා අ මෙහැම එකකට ම අපි ලුණු දාල පැදි එති හිදා ඒමන පි ලුුණුනයක සිීමාවෙන් නොනට අමතරවසින් අපි ෆෘජස එකක්මක්කෝ පලතුරක බීමක් බොනකොට බොන්න ඕනේ පලතුරුවල රහට සීනිවල රහට නැවේද අපි තේ බොන්න ඕනේ තේවර්ගතයෙනවාන්න අපට වා ගන්න ලන් අපි කියන රයිටේ තේවර්ගඒ මේ රහති එ ඒ රහ දැනන්න නඟ අපිට සීනිාව මෙදාගන්න ආන්න සීනි නැතුව පුළුවන්හත් හරියන්න දැපටේ නැතයිති ලෝකෙ තේ වර්ග කිය ජාති යක් නෑහි ක ජාති. සීනිදපුහම කොයිතේකක් පැන්දරහාවේ එහෙම වෙන්නපෙ එමන එක්ක එක තේවලට තියනෙ එකක රසයන්. එ අපි සීනි අවුම මාත්‍රාවගන්න අවුම ප්‍රමාණයක් තමයි පරිභෝජනය කිරීම සාර්ථකව. එන අපි නෝ දහලී අගේ කියන්න එහෙම එකක්. පැනිරහා දැන එන්න දාන්න ඕන අවුම සීණ ප්‍රමාණ. කිසියම් මුත්තේජය සංජානනය කිරීම සඳහා සංජානනය කරනෝ කියලා කියන්න අපිට දැනෙන් එම උත්තේජය සතුව පැවත යුතු අවමතී ගරථාව අපි කියන දෙහලියයාගේ. දේහලීයාගේට ළඟාවෙලා නැත්නා. අන්න ඒ අවස්ථාවේ කියන්නේ අක්ෂණය අක්‍රියව තියෙනකොට. මේ පටලේ දෙපස විබව වෙනසාපි කියනු අක්‍රිය පටල විභවේ. බලන උත්තරේ නිවරෝණයක් තුළින් නවේගයක් සම්ප්‍රේෂණය නෝනාවස්ථාවේ. එනම් නිවරෝය දේහලීයාගේට පැමිණ නැති අවස්ථාවේ, අක්ෂණ පටලයෙන් පිටතහා ඇතුළත විභව වෙනස. අක්්‍රිය පටල විභවය. යන ඉල්ලඟ ප්‍රශ්ටේ. අක්‍රිය පටල විභවය පවත්වාගැනීම සඳහා දායක වන අන් අක්‍රිය පටල විභවය පවත්වාගැනීම සඳහා හේතුවන සාධකතුන මේ අක්්‍රිය පටල විභවය පවත්වාගැනීම සඳහා දායක වන, සාධක තමයි මෙන බලන් මේ ඔය කියන අක්ෂණය මේ අක්ෂණයේ සහිල දේහෙ නිවුරෝණය සහිල දේහෙ. මංකුව මේ ධනාරෝපිතයි අක්ෂණ පටලයෙන් පිටත ඇතුළ තරි නාරෝපිතයි මේ පිටත, දනවෙලා තියෙන පිටත සෝඩියම් දනතිය හැබැයි කලෝරයි් උත්තියෙන් සේක මාරකතාවල්ලෝ රිනයින් එ එිය දනවුණේ කොහොම කලෝයි් අඩුවල්න අඩුවෙන්ති නැබැයි සෝඩියම් වැඩි පුරතිය නො එහින්ද පිටත දනයි ඇතුළට පොටෑසියම් මුත්තියෙන් එක දනයි ඉටාම තරව රිනා එන දක් ඉන්න පුුවන් එ ප්‍රෝටිනේට්ගේන රිනානතිඇනති අපි ග පරෝටිනේට් වගේ පැහැදිලිද එතර මේ අක්‍රිය පටල විභවය පවත්වාගැනීම සඳහා එකන එල්ලිය හැම්ම තිස්සම දන්න ඇතුළ රේනව තියාග දෞවධාරනයක්ක් විදරක්ක්‍රිය පටල විභාවය තියෙනවා කියන දරු මවන්දය ඔගල දහමම් බලංග ඉන්නෝ ඇස් පිල්ලං ගන්න එකන්නේ ආවේග සම්ප්‍රේෂණය වෙන්නේ හැබමං ඇහැක් ගැව කියන්නේ අන්න අවේගේ සම්ප්‍රේෂණය වුණ අන්න පනනිරිය ගියා ඇස් පිල්ලං වලට අන්න හැ වැඩ කරන්න ගත් ඇතු ඔගල නික ඉන්නකොට ඇස් පිල්ලම් හෙම හෙනවා නෑ නැහම ගැහෙන්නේ යමන් මේ අත තලවනන්න්නටප යන්න ආවගේ සම්ප්‍රේෂණය වුණා දැන් මේ නෑමි ආවේගේ සම්ප්‍රේෂණය වෙන්න එතරො මං මේ පාරයනකොට නිකං මගේ මෙම මෙහෙම වෙනවා මරුණ එහෙමනම් එකන මගේ මොලේ මට ඕනතුරට කරන්න නෑමි මගේ අත යනකමක් මෙහමර වෙන්න එකඇන්න මේ මං අත මෙහෙම තියන් ඉන්න ඇගිලි හොලවන්නේ එකන අවේගේ සම්ප්‍රේෂණය වෙන්න ඔු දැන් කියයන්න බයලෝජි මොකද අක්්‍රිය පටල විභවීතියනම ආන් හොළගොනවා කියන්නේ අවේගයක් සම්ප්‍රේෂණය වෙන මේ යන්න දෙමට මෙම තියන් හිටියන්න දිගටු ඔන්න ඔහොම අක්‍රිය පටල විභාවය පවත්ව ගන්න මොනවාද දායක වන්න හේතු කියලයි මේ කිය එකක් තමයි බලන්නක ස්වබාදාමා ලස්සනට හදල තියෙනු එලිය දනනම් අපි මේක හැදුවනම් එලිය සෝඩිය මිතරක්තිේ නුම් තුර එලිය දාන ඇතුළ රිනකරන්න නම් පොටැසියම් දා නැතුව ඇන අය නිතරද්දානු ඒව නෙමි දැම දෙගොල්ල එයින් දක්සන පටලයෙන් පිටතහ ඇතුළත අයනව්‍යාප්තිය වෙනස්පෙනු ආං එක එයින් ද මුොකද වෙන්න පුළා මේක දිගටමා පිට පවත්ත ගන්න පුළුවන්කමති එක කාරණාවක් අක්ෂණ පටලයෙන් පිටතහා ඇතුළත අයනව්‍යාප්ති දෙක අක්ෂන පටලේ සෝඩියම්මා පොටෑසියම් මොලට දක්වන පාරගම් මෙතාවේ පැදිලි ගැන මේ හරහා ගමන් කරන වේග. ඊලගෙක තමයි මේ අක්ෂණ පටලේ තියන සෝඩියම් පොටෑසියම් පෝම්පයි ආන්නවෙ. බැරිවෙලාරි මේක සෝඩියම් ටික ඇතුළට යන්න හැදුවෝ පොටෑසිම් ටිකේ එලියට යන්න හැදුවෝ මක්කරල්. අර සෝඩියම් පොටෑසියම් පොම්පේ ක්‍රියාත්මක වෙලා ඒ එලියට ගිය පොඇල්ල ඇතුළට දානු ඇතුළට ගිය පොය අල්ල එලියට දාළම මකරගන්න අක්්‍රරිය පටල විභාවය පවත්වග පැහැදිලද එම් ඕන්න අක්‍රිය පටල විභවය පවත්වවාගැනීම සඳහා දායක වන්න සාධක අ අපි කියන අක්ෂණ පටලෙන් අක්ෂන පටලෙන් පිටතහා ඇතුළත අයනවප්තිගන්න එක ඒකාකාර අයනව්‍යප්තියක් නෑ අක්ෂණටලෙන් පිටතා ඇතු අයනව්‍යාප්ති පැැදි නැත්තම් ඕක පිරිල්ලියන පුළා අක්ෂණ පටලයෙන් පිටතහා ඇතුළත ඒ ආකාරා අයනව්‍යාප්තියක් නොතිබී ඒත් රරි ත්තම් මේ ගෙට ඉල්ලිය අක්ෂණ පටලයෙන් පිටතා ඇතුළත අයනව්‍යාප්ති එකයි. දෙක අක්ෂණපට අක්ෂනපටල සෝඩියම් හා, පටයම් සඳ අක්සන පටලේ සෝඩියම්මා පොටැසියම් සඳහ දක්වන පාරගම් මෙතාවේ දෙක අක්ෂන පටලේ සෝඩියම්මා පොටෑසියම් සඳහා දක්වන පාරගම් මෙතාව. ම පුළුවන් තරම් කෙටියෙන්ලියන්න පුරුදුුවෙන් ුන්. අක්ෂණ පටලේ ෝඩියම් පොටෑසියම් ඔලට දක්වන පාරගම් මෙතාව තුංගෙන එක අක්ෂන පටලේ අක්සන පටලේ සෝඩියම් පොටැසියම් පොම්පයි අන්න ප්‍රධානකාරණා තුන මම විභාගටිගීල ඔබාංක දාන්න එපා මං ඔබට තේරෙන් අංක තුනක් දාලා දෙන්න. අක්ෂණපටලෙන් පිටතහා ඇතුළත අයනව්‍යාප්තිය දෙක අක්ෂණ පටලේ සෝඩියම් හා පොටැසිියම් සඳහා දක්වන පාරගම් මෙතාවේ තු අක්ෂණ පටලේ සෝඩියම් පොට ඇසියම් පොම්පේ. මෙන මේ කියන කාරණා තුන අක්‍රිය විභාවය පවත්තුවාගැනීම සඳහා දා එක, යමු එමන ඊළඟ ප්‍රශ්්‍රය බල උත්තේජයක් හේතුවෙන් පටලවි භවේ දේහලීයාගේට වඩා වැඩියූ විට ක්‍රියාවි භවයක් ඇතිව ක්‍රියාවි භවයට අයත් කලාතුන දක්ව ප්‍රශ්නය හරියට කියවන් ප්‍රශ්න කියියෝගන් කක්ද කිය උත්තේජයක් හේතුවෙන් පටල විභවේ දේහලීයාගේට වඩා වැඩියූ විට ක්‍රියාවිභාවයක් ඇතිවේ ක්‍රියාවිභවයට අයත් කලාතුන දක්වන්න මේ බලන්නකෝ දැන් අපි අහිනෝ අල්පෙනිත්තකින් එම කරන්න එපා හරි නෑ එනට උගන්න අ්දි කියන්න අපි අල්පිෙනිත්තකින් යන පුහාම අපිට වේදනාව දැනෙන් ත ගෝගුල්ලන්ට කැම්පස්සකට ගාම ප්‍රායෝගිකම කරලා බලන්න දෙරුම් මේ උත්තේජ සංජානනය වෙන්න කහොමද මේ පිටියල්ල අරගෙන් ඒකටන්න තමන් පාට්න කෙනෙක් වාගන්න තවක් කෙනෙ අරගෙන අල්පෙනිත්තෙන් ඇල්ල බලවා යායට අහක බලාගන්න කියලා අපි අන විසිපහක්කයිනෝ කියක් දෑයනොවද කියලා බලා මං විසිපහක් කයිනෝ කියත් දැවුණොද කියල බලා. මේ අල් ඒෙත් ඔය විදියට අපි දන්න අප ස්නාල්ගනත්තේ වැඩිතැන්ති නො මේවාගේ තැනකට අපි ියනොත් විසිපාක් අල් පිනිිත්තක ඇනොත් ඒකින් විසිය තරක්ක තරට දයනවන්න පිටියල්ලටත් අපිට දෑන හැබැ මෙතැන්ට තරන්ද එන්නේ පැහදිලි හැබල් අපට දෑන ප්‍රමාණයඒනේ අම්මල කිරිබෝතලේ තියෙන කිරිටික නිවිලදි කියල බලන්න මේ පිටියල්ල කියන්න මේකට ඒකට දාල බල එතෙද ස්්නත්තේ අල්ලර දාලාලවලන්නේ ඒ අල්ලර දාලවලන්න මේ හොද අන්න ලුණු ඇද්ද කියලබලනත ඒදා දාලම අ කාලවල මෙදාන පිටි අල්ලට රස්්න දදිිය නොති කියලබල. සමා රම්මල පි දගතර වතුරේකට මේ අන්න අපිට හම්බෙන මේ අත මේ අත දාලබල බොඩ් ලමයි නාවන්න කලි අනන්න රස්්න කොමද දයන්න කියලබල. ඇති ඒ අපිට ස්නායු තියන ප්‍රමාණය මේ ස්නාායුග වනත්තේ එතකොට මුහුණේ ස්න අයුගනත්තේ වැඩි මේකේ ඊට වඩා අඩුයි අල්ලෙ හිතත් වඩා අඩු ඇතුට ඔන්න අපි අල්පෙනිත්තකින් ඇනපුගම එක් යන්න දේහලීයාගේට වඩා වැඩි වුණහා මේ අක්ෂන පටලේ සෝඩියම් වලට දක්වන පාරගම් මෙතාවේ වැඩිවෙන් සෝඩියම් වලට දක්වන පාරගම් මෙතාවේ වැඩිවිෙන් එක ප්‍රතිඵලයයක් දෙර සෝඩියම් ටික ඇතුළට සෝඩියම්ටක ඇතුළට ගිහාම කෙටිකා එිය ඉතුරුවන්න කෝරයි් ඉතරයි සල් රින ඉතරයි. ඒ නම්කොද වෙන්නේ ඒ හින්ද පිට දකින්න පුළුවන් වෙනෝ අක්ෂණ පටලයෙන් පිට රිනවෙලා ඇතුළත දනල්. ඇැබැයි කෙටිකාලයකට ඉතර ඉතුරුටික ොහොමටත් <pusality> දන්නවැඩ. <laughs> <trans automated> <laughs> ො ඕෝකරතමයි අපි කියන ක්‍රියාවි භවයක් ජනනය වුනා කිය. ඇතුර දේහලීයාගේ ඉක්මවන ලද උත්තේජයකින් මේ ස්නායුවක් නැත්තා නිවුරෝණයක් උත්තේජනය වඋනාම අක්සණපට සෝඩියම් දනවලට පාරගම් මෙතාවේ වැඩි වෙනු එවිට සෝඩියම් ඇතුරට ගමන් කිරීම නිසා අක්ෂණපටලයෙන් පිටත එ වෙලා ඇතුළ දනවේ මෙත රී ඉලෙක්ට්‍රන නත්තේ වැඩි මෙතන ඉලෙක්ටනොකග ගත්ත අඩු ඒ මෙතන ඇතිවෙනවා විභව වෙනසක් ඔ නෝකට කියනව අපි ක්‍රියා විභාවය කිය දැංආාවේගේ ස්සර හට යන්න පුළු එතුර කියන දේහෙලියගේ ක්මොුවල්ලද උත්තේජයකින් උත්තේජනය වඋුහම ක්‍රියාවිභාවයක් ඇතිව එ මේ ක්‍රියාවි බවේ අන්න අයත් කලාතුන මොකක්ද කියලයි අපෙන් අහ ක්‍රියාවි බවයට අයිති කලාතුන මොකක්ද කියලා යහ ඉස්සලමක වෙන්නේ විදරවනය වෙන් ඉසලම අන්න නිවුරෝණය මක් කෙනවාද මේ විදදරවනය වෙන් විදරවනය වෙන්න කලින් තිබ්බ කෝමදම විද්‍රාවණය වෙන්න කලින් තිබන මේ විදිහට බල විද්‍රවනය වෙන්න කලින් තිබුණේ අපි දැක්කේ අන් පිටත දන්නයි ඇතුලතර න්නයි ඒකටමයි අපි කිව දරුවනේ ද්‍රාවනය කියල දැද හලියගේ ඉක් මෝල් ලද උත්තේජයක් ලැබීමේ ප්‍රතිඵලයක් විදිහට ක්‍රියාවි භාවයක් ඇතිවන ක්‍රියාවි භවය නං ගටන පලවිනි එක අපිට හම්බෙන ොමොකක් කියලද විද්‍රවන විද්‍රවනය පසේ පතිද්‍රවනය වෙලා හිට පස උපරිදරවනය ව එනම් විද්‍රවනයද එට පස්සේ පතිද්‍රවය එට පස්සේ උපරි ද්‍රැවනය ඔන්න අපිට හම්බ වෙන උත්තේජයක් හේතුවෙන් පටලවි භවය දේහලීයාන්ගේට වඩා වැඩියූවිට ක්‍රියාවිභවයක් ඇති වෙන මෙ තියනෙ ක්‍රියාාවවි භවේ දරුන් ක්‍රියාවිභවයක් ඇති වෙන ක්‍රියාවිභවය ඇති වන්න සෝඩියම් ඇතුළට ගමන් කිරීම හේතු කොටගෙන් මේ ක්‍රියාවිභවයට අයත් කලාතුුණ ඉස්සල්ලම ද්‍රවනය වෙන එට පස්සේ පතිද්‍රවනය වෙන ඊට පස්සේ උපරිද්‍රවනය වෙන එනම් කලාතුනො මතක තියාගන් ද පතිද්‍රවනය උපරිද්‍රවන්. ඔය තුනා පිහරියට දනන් තියෙන් ඕන හැබැයි ක්‍රියාවිභාවය ජනනයට කලින් තියන්නේ නිවරෝණය මොනවස්ථාවද ද්‍රවනය වෙලා යිති එනම් මේ ද්‍රවනය වෙලා තිබිච්චෙක්කෙන ඉට පස්සේ විද්‍රවනය වෙලා පතිද්‍රවනය වෙලා උපරිද්‍රවණනය වෙලා යමු ඉල්ළඟ ප්‍රශ්නය බල අනස්සව කාලය හඳුන්ව බලනමොකද වචන කිය හරියට අනස්සව කාලය හඳුන්වන් මොකද වෙන්නේ අනස්සව කාලය හඳුන්වන් මේ අක්ෂන පටලේ තියන සෝඩියම් නාලිකා අක්‍රියවීම හේතු කොටගෙන් මොකදද වෙන්නේ මේ අක්සන පටලේ තියන සෝඩියම් ගමන් කරන්න නාලතියනොත් සෝඩියම් දන ගමන් කරන්න නාලතියනු මේ සෝඩියම් නාලිකා කක්‍රියවීම හේතු කොටගෙන් වෙනත් උත්තේජයකට ප්‍රතිචාර දැක්වීමට නොහැකිව පවතින කාලසීමාව අපි කියනව මොකක් කියලද. අනස්සව කාලය කියලා කිය. පැදිලිද. උත්තරේලියල මගදද කියන්නේ. නිවරෝණයක නිවරෝයක නිවරෝණයක සෝඩියම් දන. නාි අක්‍රියව සෝඩියම් දන නාලිකා අක්‍රියවීම හේතු කොටගෙන් නිවරෝණයක සෝඩියම් නාලිකා අක්ක්‍රියවීම හේතු කොටගෙන් වෙනත් උත්තේජයක් සඳහා පතිචාර වෙනත් උත්තේජයක් සඳහා ප්‍රතිචාර දැක්වීමට නොහැකිව පවතින් ආලයවෙේ මොකක් දෝකති වෙන්නේ කියලබල ඔකි මොකක්ද වෙන්නේ කියලබල මේ මෙ තියෙන්න්නේ නිවරෝණය මෙ අක්සණ පටලේ මේ අක්ෂන පටලේ ඔබ දන්න අක්ෂණ පටලේ විව්හය පරික්ෂා කරල බැලුවෝ එකට තියන තරලා විචිත්‍රාකෘතියක්ති අනවුකි මොනාද තියෙන්නේ මේ පොස් පොලිපිඩ දකින්න පුළුව මේ නාල පෝටීනතිී එනාල පෝටීන හර තමයි ප්ලාස්ම පට ලේ ඇතුළට පිටට දරබව්‍ය ගමන් කිරීම සිද්ධවෙේ මේ පොස් පොලිපිඩාන මේ අපිට හම්බවෙන එතන මේ අක්ෂණ පටලේ විවූයේ තමයිමති මේ අපි කියනවා පොස්ෝ පොස් පෝලිපීද අපිට හබ වෙන පෝටී මේවා නා පෝටී අතර නාල පරෝටීන වැද ගත්තෙනවා අපිට මේ සෝඩියම් හා පොටැසියම් පරිවහණය සඳහා තම් මේ සෝඩියම් ගමන් කරන නාල පෝටී අපි කියන සෝඩියම් නාල නති මේ නාලේදිගේ තමයි සෝ ඇතුළට පිටතට ගමන් කිරීම සිද්ධ වේ මේනාලේදිගේ තමයි පොට ඇසියම් ගමන් කිරීම සිද්ධ වේ පොටඇසිියම් නාලිකා කියන්න ඔොයත් හරි සෝඩියම් නාලිකාඇතරපිකුව මේයක්ක්ෂණ පටලෙන් ඇතුළට හා පිටතට සෝඩියම් පොට ඇසියම් ගමන් කිරීම සිද්ධ වෙන්නේ මේ අක්ෂණ පටලගෙ තියෙන මේ සෝඩියම් නාලිකා හා පොට ඇසිියම් නාලිකා හර ඩැන් ඔන්න බලං ඉන්න මොකක්ද වනේ කියල තරසාමාන්‍ය වෙනදේ තමයි මෙන්න අක්ෂණ පටලයක් අපි සාමාන්‍ය විදිරය දැගත්තා මේ දේහලීගේ ඉක්මවන ලද උත්තේජයකින් උත්තේජනය උනහම්. සාමාන්‍ය තත්ත්ව යටත්තේ එලළිය දනයි. ඇතුලරිනෑ. දැ දේහලීගේ ඉක්මව ලද උත්ජය නිවරෝණය උත්තේජනය උනහම මොකද වෙන්නේ අන්. සෝඩියම් වනෝකොටද සෝඩියම්න අ සෝඩියම් නාලිකා තුළින් ඇතුළට න සෝඩියම් දැන ඇතුළටය එවිට අක්ෂණපඩලෙන් පිටත රිනවෙලා ඇතුළත දනවෙලා මංකිව ඇති වෙන මොකක්ද ක්‍රියා විභාවයක් ඇතිවෙන ක්‍රියාවි භවයක් ඇති වෙන මේ ඇති වෙන ද ක විභවයක් ඇති දැම්මකොද වෙන්න මේ ක්‍රියාවිභවය ප්‍රචාරණය වෙන් දාවේගයක් කියලා කියන්නේ මේ විද්‍රවන තරංගයක් ලෙස ප්‍රචාරණය වන ක්‍රියාවිභවය මොකද වෙන්න එකොට මේ වැඩේට කියන විද්‍රවන එලියරින වෙලා ඇ තුළ දනවෙන එක මේ ද්‍රවනන මේකට කියන්න විදරැවනේ එතො මේ විදිට ආරෝපණ වෙනස් වෙන එක විදදරැවනේ තොර විද්‍රවනය වෙලා ඉට පස්සෙ පතිදරවනය වෙලා ඉට පසෙ උපරිද්‍රවණය වෙනවාකුවනේ එකනේ ක්‍රියාාව භවය කලාතුන පැදිි තොට ඔන්න අපිට හම්බෙන එකත් තමයි මොක් කියලද දැන්? එළිය ඉන වෙලා ඇතුළ දැනවුුණ ක්‍රියාවිභවයක් ජනනය වුණ දැන්ගේ ක්‍රියාවිභවය මේක දිග ප්‍රචාරණය වෙන එකතමා පආවේගයක් කියල කියන්නේ නස්නායුආවේගයක් කියන්නේ විද්‍රවන තරංගයක් ලෙස ප්‍රචාරණය වන ක්‍රියාවිභවයක් ආවේගයක් ලෙ හඳුන් හිළග වග ්‍ර්ටපතය තියෙනපු. ආවේගයක් යනු කුමක් ද ආවේගයක් යනු කුක්ද ද්‍රපි කියන මොගක් කියද විදරවන තරංගයක් ලෙස විද්‍රවන තරංගයක් ලෙස ප්‍රචාරණය වන ක්‍රියා විභාවයක් අපි ආවේගයක් ලෙස හඳුන්න ඇඳ ඔන්න අේගයක් සම්ප්‍රේෂණය වනා මේ නිවරෝණේ දග. අවේගේ සම්ප්‍රේෂණය උනයි පස්සේ මොකොද වෙන්නේ මේ අක්සණ පටලේ මංකෝන ආවේගේ ගමන් කරේ සෝඩියම් නාලා තුළින් සෝඩිය ඇතුරගියෙපු ඉඳ කිය මේ සෝඩියම් නාලාක්‍රිය වෙන් සෝඩියම් නාලක්්‍රිය වනා කියලා කියන්නේ දැන් සෝඩියම් පරිවාහනය සිද්ධ වෙන්නෙ නෑ සෝඩියම් පරිවාහනයක් සිද්ධ වෙන්න කියන්නේ මේ නිවුරෝණය තුළින් අහපවවාවේගයක් කියන්න බෑ අන්න එහෙම කෙටි කාලයක් ු නිවුරෝණයක් තුළින් නවේගයක් ගමන් කරයින් පස්සේ නැවත එම නිවරෝණය මුල්තත්වයට පත්වීම සඳහා යම් කාලයක් ඕන වෙ අන්න එක තමයි අපි හඳුන් වන්නන්නේ මොකක් කියද අනස්සව කාලය කියලා හඳුන්වන්නේ ඔ නෝක එම නැත්තම් මේක තුළින් ඔන්න කාවේගයක් ගිය පිටස තවත් එක්ක නෙක් ැනු හරියට අපේ පාරවල් ල වාහන නව ගියායික පිටවස තවත් එකක් යැනො නෑන. එහෙම න්න බෑ එකක් ගිහිල්ල යම් කාලෙකින් පස්සේ තමයි ඊළඟ එක යන්න හරියට රෙල් පාරිකෝච්චය නව එක කෝච්චියයක් ගිහිල්ලන්න ට පස්ස ඊළඟ කෝච්චයන්න සංඥාව ලැබෙන්නෝ එතක අන්න මගීන්ට සිද්ධ වෙනෝ ස්ටේෂන් එක එරැඳලයි එරැදිල ඉන්නකොටන්න ඊළඟ සංඥාව ලැබුණයි පස්සේ තමයි ඊළඟ දුම්බ්‍රිය දිකාාවට පැමිණීම සිද්ධවෙ. එන මෙන මේ අනස්සව කාලය හින්ද මොකොද වෙන්නේ අ මේ උත්තේජය එකළඟ එක ගමන් කරඉම නතරව. හොද එහෙමනතින් මේ ප්‍රශ්නයක් වේර. ජීවියාට තමන්ගේ කාරයක්ක්ෂම ජීව ක්‍රියාවලි පවත්වා ගැනීමේ නොහැකිාවක් කම්බෙන ආවේක සම්ප්‍රේෂණ වගගේ බොහොම වේගයි පැදිලි වේගට මේකින් බලපෑමක් නෑ සමානය මනි වරන ඇතුලින් ආේක සම්ප්‍රේෂණ වේ තත්පරේ මීට එකැසි වික් කිතර. තප්පරේට මීටර එකසිය වි්සා. තප්පරේද මීට එකසී විස්්ා. ඇත ර 50 කිලෝමකිීතිල් හඳ බලාග. පැදදි ලොකවාේක ක සම්ප්‍රේෂන වේගේ අත්ති නාවේක සම්ප්‍රේෂණය වේ ගිටමකින් බලපෑමක් ඇතිවේ නැහැ. හැබැයි අන්න අර එක ආවේගයක් ගමන් කරලා නැවත ආවේගයක් යන්න යම් කාලයක් ගත්ත ඔබ දන්වාවත කොච්චර කාලයක්දගෙන මි තපර දෙකක්වාගේ එකක් යනෝ මක් කියෙනද. එ නැත්තංඉතිං ඔබට ඔය ස්ක්‍රීන්නින් පේෙන මාදිහැ බලන් ඉන්නකොට එක පාට මාපේන ඉට ප බෝඩ් එක බලන්න න බායිෙන බලන්නවා එහෙම වෙන ඔබ මාව බලන්න වෙනම බලලා බෝඩ්ඩක බලන්න ආය බලන්නො නෑ ඔබ මාවදිහෑ බලනොකට බෝඩ්ඩක් පේනු එකන මේ ඔක්කොමටික වෙනම පේනු සාමං දගිනන්න කන්න ඩික ලන්න ගො ලායි බල . ටයික මොන පාරදි කියර ලන්න අයිලන්න නොදන. ඒන එක පාර සංඥා මහා විශාල ප්‍රමාණයක් යන හැබැයි ඒ අතරරි පොඩි බ්‍රේක්ක ෙකුත් තියර කොච්චරකද. මිලිතප්පර දෙකක විතර පොඩි ඉන්ටවල් ෙකුත් අරන් තමයි ඊළගේකෝ මිලිතපර දෙක ඊළගෙකෙෝ මිතපර දෙදකින් ළඟකෙෝ අන්නේ නැතුවාේගේ අරි විදිරණික අතර තිබ බනන් අපටි අරහමනවෙන් එක පාරකයිපයේ. ඉට පස්සේ අන ඉළඟක පේ එට පස්සේ ඊළඟික පේ එහෙම නොවෙන්නේ මේ කියන කාර්යෙත්ත එක්ක ආවේක සම්ප්‍රේෂණ වේගේ හරි වේගවත් එකක් පැහදිලිත් අනෙහින්ද අපි කියන මොවක් කියලද මදක තියාගන්නන්න එතුට මේ ඔය කියන සෝඩියම් නාලික පෙන මෙෙන මෙයා තමයි ඉහෙනම් ආවේගයක් සම්ප්‍රේෂණය වනයි පස්සේ ක්‍රියාවිභාවයක් ජනනය වුනයි පස්සේ ක්‍රියාාවභාවයක් ජනය වනයි පස්සේ ඒ ක්‍රියාවිභාවය ප්‍රචාරණය වීම සිද්ධ වෙනු ඒ ප්‍රචාරණය වනයි පස්සේ අන්න මේ සෝඩියම් නාලිකා කෙටිකාලයකට අවහිර වෙන. මෙ සෝඩියම් නාලිකා කෙටිකාලේකට මොකොද වෙන්නේ අවහිර වෙන ෝ දකින්න පුළ. ඒ අවහිරතාවයක් එක්ක යලියාවේගයක් සම්ප්‍රේෂණය සිදු නොවී අවතින්න කෙටි කාලසීමාව අපි කියන ොමොකක් කියලද අනස්සව කාලේ කියලා කිය තෝක ආවේගයක් එමත් ඇත්ත උත්තේජයක් එකන ඕන වචනයක් පාවිච්චි කරන්න එකල කුදෝශයක් නෑ එම් අපි කියන ොමොකක් කියද මේ ආවේගයක් සම්ප්‍රේෂණය උනයි පස්සේ ක්‍රියාවිභාවයක් ජනය වනයි පස්සේ. නැවත එම නිවරෝණය මුල්තත්ත්වයට පත්වීම සඳහා ගතවෙන කාලෙ පැදිි එකට හේතුවෙන්නේ මේ සෝඩියම් නාලිකා අක්‍රිය වෙලා තයනෙහින්ද පතිචාර දක්වන්න බැ දැනිකට හිතනන්න දැ හිට පසෙමකක්ද වෙන්න ක එකළ බල දැන් ඔන්න මුලින්ම ද්‍රවනය වෙලා තිබනම ඉට පස්සේ ආවේගේ යන්න පටන්ගන්න ක්‍රියාවිභවයක් ජනනය වෙනු එක ප්‍රතිඵලයක් විදිහට විද්‍රවනය වෙනු පතිද්‍රවනය වෙනු උපරිදරවනය පැැදිලි එම වෙලා අවසානයේ මේ නිවුරෝණය යළි මේ තත්වයට පත්තේ මේ නිවුරෝණය යළි මේ තත්වයට පත්ව මොකක් අන්නේ ආරම්භේ තිබුණු තත්වමයි මේක මොකක්දමින් ද්‍ර නේ නම් මේ ද්‍රවනය වෙලා තිබුණු නිවුරෝණය එක අවේගයක් යන්නේ නෑ ඉට පස්සෙ ක්‍රියාාවවි භවයක් ජනනය වෙලා විද්‍රවනය වෙලා ඉට පස්සෙ ප තිද්‍රවනය වෙලා උපරිද්‍රවනය වෙලා අයමකොදවෙන් ද්‍රවණය වීම සිද්ධ මේ දැන් ආරම්භක තත්ත්වේ තියෙෙන හෙනම් දැම්පිටත සෝඩියම් දන තියෙනු එතෙක්කක් ලෝරයිත්්තියෙනු ඇතුළ පොටෑසියම් දන පෝටිනේති දැන් ආපවවාවේගයක් යන්න පුළු දැආපවාවේගයක් යන්න පුළු ඔන්න ඔය කාලසීමාව තමයි අපි කියන්නේ මොකක් කියලද අනස්සව කාලය කියලා ඔය කාලසීමාව තමයි අපි අනස්සව කාලය කිය හඳුන්ුව පැහැදිලිද බලන්න එහෙමනම් මෙන මේක ඔබ හරියට මතක තියාගන්න මේ ප්ලාස්ම පටලේ තියන අපිට හම්බ වෙච්ච තර අපි කියන තරල විචිත්තර ආකෘති ස්ම පටලේ ආකෘතියම තමයි කාඩතියනද මේ අක්ෂන පටලේටති අක්සණ පට ලේ තියනෙත්ඒ ආකෘතියම තම එක න විශේෂත්වයේ තියෙන්න්නේ මේ ප්‍රෝටීන නාලිකාවල වෙනස සෝඩියම් පරිවහනය කරන්න වෙනම නාලිකා දකින්න පුළුව පොටෑසියම් පරිවහනය කරන්න වෙනම නාලිකා දකින්න පුළුවන් වෙන මේ සෝඩියම් නාලිකා මේ පොටෑසියම් නාලිකා මෙ නාිකාවලට මේ ද්‍රබ්‍ය හෝමාරු සිද්ධ කරන්න පුළුවො එ අපි අනස්සව කාලයේ හැඳින්ුව මෙ බල නිවරෝණයක සෝඩියම් නාලිකා අක්‍රියවීම හේතු කොටගෙන වෙනත් උත්තේජයක් සඳාප්‍රතිචාර දැක්වීමට නොහැකිෝ පවතින කාලසීමාව වෙනත් උත්තේජයක් එමත් දැත්තාක් වෙනත් ආවේගයක් සම්ප්‍රේෂණයවීමට නොහැකිව පවතින කාලසීම වෙනත් උත්තේජයක් වෙනත් උත්තේජය එමත් නැත්තා වෙනත් ආවේගය ඒතරි ආවේගයක් සඳහා ප්‍රතිචාර දැක්වීමට නොහැකිවෝ පවතින කාලසීමාව අන අපි කියන අනස්සව කාලයේ කියලා ොක මිලිතත් පර දෙකක ඉතර කාලයක් එක කාල පිළිබඳ ඔක්්බට විශේදිර්දේශයේ ීර්ග විස්තර සාච්චා කරන්නේ නෑ මේ අපි කිය නොමගක් කියලද අනස්සව කාලය පැහැදිලිදද ඔන්න අපි විවෝගත රචනා ප්‍රශ්්‍රපත්තරයි අවසන් කර ර අපි මේ අවසන් කරේ විියෝගත රචා ප්‍රශ්්‍රපත්තරයේ අපි ටහම්බෙලාති බිච්ච ප්‍රශ්ටසයල්ල අපි සාකච්ඡා කල්ල අවසන් කිරීම සිද්ධ කරේ ඇ අපට ඊළඟදවසයන්න ලුවන් රචනා ප්‍රශ් පත්තරේ බල ප්‍රශ්න හතරකර පිළිතුරු සපයන්න කියලතින් ඔබට ප්‍රශ්නහයක් දීලතිී ඔබ ප්‍රශ්න හයටම පිළිතුරු ලිය ලතියන් විභාගෙන වනම විභාග ප්‍රශ්ටපත්තරයේ ආකෘතිය තමයි අපි ඔබට ඉදිරි පත් කර ඔබ ප්‍රශ්න හයටම පිළිතුරු ලී ලතියන් අපිට අදාල ප්‍රශ්නයක් කරම් පලයනි ප්‍රශ්ටතින ල ජලයෙන් දීලතිී මේ ප්‍රශ්ට අදාල පිතුර සාකච්ඡා කරලා මීට අදාල මාකින් එක මම දෙනු. ඔබ උත්තරයක් ලියලා තිබුණොත් ඔබට පුළුවන් මාත් එක්ක ඉරිදා සජීවී පන්තියේදී අන්න ඔබලියපුවා හරිදාගෙන ඔබට ලකුණු එකසිය පණහෙන් කීයක් තියනවද කියන එක හරියටම හොයාගන්න පුළුවන්කමති එයින්ද. යෙන්නේ රචනා ප්‍රශ්න හතරකර පිළිතුරලියන මේේදරු ප්‍රශ්ණහයටම ලිය ප්‍රශ්නාහයටම පිළිතුරුලියන් ලියල මක් කරන්නද අන ඊට පස්සේ අපිත් එක් එකතුීම සිද්ධ කරන්නඇවිට ඔබට අන එකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවංකම ලැබේ පැහැදිලිද. අනේ තොරට පිළබන සතියේ ඔබත් එක්ක රචනා ප්‍රශ්්‍ර පත්තරේ සාකච්ඡා කිරීම සිද්ධකර. ඔබට ඔන්න මහගවාස්ථාවක් කම්බෙලාති නෝ ලංකාවේ විශාලතම ොන්ලයින් පාස DP තනය ඔබට ලබා දෙන මේ සත්කාරක වැඩසරහන ඔබ වෙනුවෙන්ම දෙදහස් විසි දෙක විවාාගිලයන දරුවන් සඳහ නොමුලේ ලබාදන වැඩසටහනක් මේකට අපි ස්තුූති කරන්න ඕනෑ ආයතනයට අන්න ඒ සම්බන්ධයෙන් ඔබටක් තියනවගකීම ඔබ පුලෝ ේයාලු හිත මිතරුව එකක සම්බන්ධ කරගන්න මේ ලැබෙන අවස්ථාවෙන් ඔවුන්ටත් ප්‍රෝජනයක් ගන්න අවස්ථාවක් සලසා දෙන්න පුළුවන්කමති එන අපි කියනෝ මේ වැඩසරහන් තවදුරටත් අන්න ඕු ර්ක ඉදිරි පත්රන ඔබට සිද්ධාන්ත සියල්ල අපේ මේනාලිකාව හරහා ගන්න පුළුවන්කමතිරනුඒ සිද්ධන්ත පන්තිවටත් සම්බන්ධ වෙලා ඒවලින් ඒ ප්‍රෝජනය ගන්නත් පුළුවන්කම ලැබෙනු එමන ගන්න අපි ලබන සති මේ ප්‍රශ්්‍රපත්තරයේ අවසාන කොටස රජනා ප්‍රශ්්‍රපත්තරේ නැවත සජීවී පන්තිෙන් ඔබප හමුය අයිබුව සසස් පෙළට හා පහස්ශ්‍රේණියය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන ඔබ වෙනුවෙන්ම දිවයිනේ ප්‍රවීනතම ගොරුමඩුල්ලක් සමඟ DP එඩියුකේශන් හරහා නොමිලේම ගෙනන සජීවී පන්තිමාලාව දැන් සෑම සතියේ දින හතේම උදෑසන හතේ සිට සවස පහ දක්වා සඳුදා උදෑසන හතේ සිට දහය දක්වා සංයුක්ත ගනිිතය දුෂ්‍යන්ත මහබතුගේ ගුරතුමන් උදැසන දහයයි තිහේ සිට එකයි තියෙ දක්වා, තරක ශාස්ත්‍රය එම් මික්ධඩ ගුරතුමන් සවස තුනේ සිට පහදක්වා, ශිෂ්්‍යත්ව වැඩසටහන මංජුල මහේන්ද්‍රගුරතුමන්. අඟහරුවාද උදෑසන හතේ සිට දහය දක්වා, බෞද්ධ ශිෂ්ඨාචාර්ය රත්මලානයේ රථන සිරිහිමි වැෑගන්තලේ ධම්මරතන හිමි. උදෑසන දහයයි දිහේසිට එකයි තිහෙ දක්වා, සං්‍යවේධනය හා මාධ්‍ය්‍යනය, අසේල බණ්ඩාරණයක ගුරතුමාන් සවස දෙකේ සිට පහදක්වා ව්‍යාපාරක්දනය සුපුන් විිධානගමගේ ගුරතුමන් බධතා උදෑසන හතේ සිට දහය දක්වා ගිනුම් කරණය සේනක විල්ලද්දර ගමගේ ගුරතුමන් උදෑසන දහයයි දිහේ සිට එකයි තිය දක්වා සිංහල ශානක කිරින්දනය ගුරතුමන් සවස දෙකේ සිට පහදක්වා තාක්ෂණවේදය සංහාවිද්‍යාප ප්‍රදීප් ස්දිසානායක ගුරතුමාන් ්‍රහස්පතින්දා උදෑසන හතේ සිට දහය දක්වා, ඉතිහාසය බිනර දිසානායක ගුරතුමන්. උදෑසෙන දහයයි දිහේ සිට එකයි තිය දක්වා. කෘෂිකර්ම විද්‍යාව සුදත් වික්‍රමරත්න ගුරුතුමන්, සවස දෙකේ සිට පහ දක්වා ජෛවපද්ධති තාක්ෂණවේදය ශ්‍රීමමාල් හෙට්්‍යාරචි ගුරුතුමන්. සිකුරාදා උදෑසන හතේ සිට දහය දක්වා, දේශපාලන විද්‍යාව මිරෝෂන් ඩැඩිගමුව ගුරුතුමන්. උදෑසෙන දහැයි තිහේ සිට එකයි තිය දක්වා භූගෝල විද්‍යාව සම්පත් අල්දිනිය ගුරතුමන් සවස දෙකේ සිට පහදක්වා ඉංජිනේරු තාක්ෂණවේදය මහිමල් ජයකොඩි ගුරුතුමන් සෙන සුරාදා උදෑසෙන හතේ සිට දහයි දක්වා තොරතුරුහා සංනිවේදන තාක්ෂණය නීල් ප්‍රසන්න ගුරුතුමන් උදෑස්සෙන දහයි තිහේ සිට එකයි තිය දක්වා බෞතික විද්‍යාව සී අතුකෝරල ගුරතුමාන් සවස දෙකේ සිට පහදක්වා ආර්ථික විද්‍යාව තිවංක ගොඩවෙලගේ ගුරුතුමන්. ඉරිදා උදෑසන හතේ සිට දහය දක්වා, රසා එන විද්‍යාව ශ්‍රීණක් වික්‍රමසිංහ ගුරුතුමන්. උදෑසන දහයයි තිහේ සිට එකයි තිය දක්වා, සාමාන්‍ය ඉංග්‍රීසි, ආRA ජයවර්ධන ගුරුතුමන්. සවස දෙකේ සිට පහදක්වා, ජීවවිද්‍යාව සුනන්ද කරුණාරත්න ගුරුතුමන්. උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගේ ජයකන. ලाइව් තාක්ෂණයසි අදම DP එඩියකේශන් YouTube නාලිකාවට පිරිසනෑ Playටෝ ඇටෝ හා හවාවි ඇබ්ගලරි හරහා DP එඩියකේෂන් ඇත්් එක ඩවන්ලෝඩ කරගන්න. ඒ වගේම ටිලग्්‍රම් ඇ් එක හරහා ඉගෙනගන්න කැමතිනම් අදම DP ඩියකේෂන් නිල ටිලග්‍රරම් ගුප් එකට නොමිලේ සම්බන්ධවන්න.